गया। श्रेष्ठ शिष्टाचार का अभी माननीय हेली तरा हुआ අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා රාවණා ආයුෂ බොහෝ වේවා අපි සුපුරුදු ලෙන්ගතුකමින් සූදානම් වෙනවා අදත් සේත රාවණා වැඩසටහන ආරම්භ කරන්න විශේෂයෙන්ම ඔබ මේ වෙනකොට රාවණා වැඩසටහනත් එක්ක බොහොම දීර්ඝ කාලයක් තිස්සේ වැඩසටහන පරිශීලනය කරමින් වැඩසටහන හා බැඳෙමින් ඔබේ අදහස් ඔබේ යෝජනා ඔබේ චෝදනා සියල්ල අප වෙත ඉදිරිපත් කරමින් මේ වැඩසටහන නිවැරදි දිශානතියට රැගෙන යාමට ඔබත් දායක වෙලා තිබෙනවා. ඒ වගේම මේ වැඩසටහන යම් සාර්ථකත්වයක් ලබා තිබෙනවාද එහි කොටස්කරුවන් බවට ඔබත්පත් වෙලා තියෙනවා. ඉතින් බොහොම ගෞරවයෙන් නිවසේ ඉන්න ඔබව පිළිගනිමින් අද ටිකක් වෙනස් ආකාරයේ බොහොම සුවිශේෂ වැඩසටහනක් පවත්වන්නටයි අප සූදානම් වෙන්නේ. මොකද මීට අවුරුද්දකට පෙර ආතු ඉඳලා අපි මේ ලෝකයේම ගිලගත් වසංගත තත්වයේ පිළිබඳව විතර දෙවේලේ කතා කරනවා. හැම තැනකම හැම මුවකම මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ ඒ කාරණාව. අපි සූදානම් වෙන්නේ ඒ කාරණාව ගැන කතා කරන්න නෙවෙයි. නමුත් අපේ ප්‍රතිශක්තිය කියන කාරණාව ඉතා වැදගත් වෙනවා මේ වසංගතයේ සම්බන්ධයෙන් කතා කරද්දී. එහෙමනම් එදා රාවණ යුගයේ දක්වා අපේ ඉතිහාසය අපේ හෙළ ඉතිහාසයේ දිහාවට හැරිලා බැලුවහම එහි තිබුණු වටිනාකම් සුවිශේෂතා පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙනවා. එවෙනුවෙන් අපේ සියත රාවණ මහදිරියට වැඩසටහනට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරා මුළු රටක් ලෝකයක් ආදරය කරන බොහොම සුවිශේෂ කෙනෙක්. එතුමන් මේ වැඩසටහනට පැමිණීම අපිට විශාල ආලෝකයක්. ප්‍රවීණ සුපවේදී දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්මයා ආවශ බොහෝ වේවා කියලා පිළිගන්න ඔබතුමා. අපි ආහාර පාන ගනිද්දී ආහාරය ඖෂධයක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහනට විශාල ආලෝකයක් රැගෙන ආපු වැඩසටහන විශාල ශක්තියක් ධෛර්යයක් ලබා දීපු බොහොම සුවිශේෂ කෙනෙක් ඕගොඩපොළ වේද පරම්පරාවේ වර්තමාන නියෝජනය අඹමල්ලේ වේද මහත්මයා කියන බොහොම ආදරණීය ගෞරවනීය ලෙන්ගතු නාමයෙන් රටම හඳුනාගත් වෛද්‍යාචාර්ය තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි වේද මහත්මයා ආවිෂ බොහෝ වේවා කියලා ඔබතුමා පිළිගන්න. ආවිෂ බොහෝ වේවා. ඒ වගේම දැන් ඖෂධ දෙන්න ඖෂධ නිර්මාණය කරන්න විශේෂයෙන්ම ආහාර හදන්න නිවැරදි පරිසරයක් තුලින් නිර්මාණය වෙන නිමවෙන යහපත් බවෝග තියෙන්න ඕනේ. පරිසරය හා බැඳුණු පරිසර ගවේෂක ඉතිහාස ගවේෂක මේ වැඩසටහනේ විශාල කාර්යභාරයක් උසුලන තිලක් කන්දේගම මහත්මයා ආවිෂ බොහෝ වේවා කියලා ඔබතුමා පිළිගන්නවා. අපි ගන්න ආහාර බොහෝ වෙලාවට මීට අවුරුදු ගානකට කලින් අපේ පබ්ලිස් සිල්වා මහත්මයා මේ දේශීය ආහාර ගැන කියද්දී ඇතමික් එදා මේ ගැන නිකන් හිනා වෙලා වගේ බලපෑ ඇත්තින්ටෝ. නමුත් අද ඒ தත්ත්ව සම්පූර්ණ වෙනස් වෙලා ප්‍රතිචාර ඔබතුමාටම දැනෙනවා ඇති. එදා කතා කරනකොට දීපු ප්‍රතිචාරයි අද දේශීය ආහාර ගැන අපේ වටිනාකම් ගැන කතා කරනකොට මේ ආහාර හා සම්බන්ධව බොහෝ දෙනෙක්ගේ ගෞරවය ඒ සඳහා ලැබෙනවා. එදත් ලැබුණ නැතුව නෙවෙයි. නමුත් එදා ඒක ටිකක් පුරුදු නැහැ, හුරු නැහැ. ඒ නිසා මේ දේශීය ආහාර රටාව අපේ දේවල් ටික හරියට හදාගෙන අපේ දේවල් ටික අපි අනුභව කරා නම් මේ තියෙන ලෙඩ රෝග 80ක් රෝග 90ක් ව්‍යාධි අපෙන් දුරිබූත වෙලා යනවා නේද? එතනින් මේ සාකච්ඡාව ආරම්භ කරමු. ඔය එතනින් ආරම්භ කරනවා නම් අපේ ඉතිහාසෙ දිහා බැලුවම ඒ තරම් ඉතිහාසයන්ට ඕනේ 1815 හිටපු අපේ අන්තිම රජුරෝ තිරුවානගල් කාලා තියෙනවනේ. එතකොට ආහාර සංස්කෘතිය කොතන තියෙන්නේ ඇද්ද ඒ කාලේ? හැබැයි තිබුණට එකක් තියෙන්නේ මම දකින හැටියට එදා රජදරුවන්ට උයපු කෑම හදපු නිලධාරියා ඒ රජුරුවන්ට විතරයි, මහජනයන්ට නැහැ.
හරි එතකොට ඒ රජුරොන්ට එක වේලකට ආහාර කරි විතරක් කරි මැල්ලුන් තෙල් දාලා නොයිකු දිට හදනවා ඇති මේවා 32ක් හදන්න ඕනේ එක වේලට එක වේලට 32ක් හදන් හදනකොට බලන්න මේ රටේ මොන තරම් ශාස්ත්‍රීය පොලොවක්ද තියෙන්නේ ඇද්ද කියලා හැමදාම අද අපි කන්නේ කැරට් රූල් ලීස් නෝකෝල් පරිප්පු වල ඕකනේ අද මේ ගෙදරක දෙක තුනක් හදන්න ගියාම කල්පනා කරනවා අද මොනවද හදන්නේ අද මොනවද ඉතින් ඒ තරම් තිබුණු රටක තිරුවනගලු ජාවා තසදීනේ ඇයි මේ තිරුවනගල් කෑවේ අද තිරුවනගලක් පා ගන්නත් අපේ අය බයයි ඉමුකු සමහරු සිරප්පු දෙකක් නැතුව එළියට බහින්නේ නැහනේ මේ මේ පොළොඹ පා ගන්න නැහනේ ඒකත් ලෙඩවලට මුලනේ ඔව් ඉතින් එහෙව් රටක මේ රට නාස්තිකරේ පිරදේශක්කාරී අන්තිම බට ගෑවා මේ එංගලන්තේ සුදු මහත්තුරු මම මේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න පුජ්‍යලේ මං හිතන්නේ මම මේ සංචාරක ව්‍යාපාරයට විරුද්ධව කතා කරනවා නෙවෙයි අපේ රටට උණු වින්නහිය ගන්න මේ කතා කරන්නේ මොකද අපි පොඩි කාලේ මං හිතන්නේ ওই දෙන්නම දන්නේ නැතුව ඇති අපි පොඩි කාලේ අපිට දුන්න කූපන් පොතක් ඒ කූපන් පොත අරන් එක්කෙනෙකුට එක ගානේ කූපන් පොත අරන් ගිහලා කඩේට දුන්නම ඒන් කෑල්ලක් කපාගෙන හාල් සේරුවක් දෙනවා නිකන් ආහාර මුද්දර ඈ ආහාර මුද්දරේ ආහාර මුද්දර නෙවෙයි බලා වගා කරන්න එපා අපි කන්න දෙන්න වගා කරොත් නිමෙතන පස්සේ තියෙන්නේ ඔව් දැන් තමයි ආහාර මුද්දර දෙන්නේ ඒ කාලේ තිබ්බේ හාල් පොත හාල් පොත ඒ කියන්නේ බලා වගා කරන්න බෑ මහන්සි වෙන්න එපා අපි බලට හාල් දෙනවා නිකන් මෙන්න මේ විදිහට තමයි මේ රට නාස්තික මේක කියනවා නම් හුඟා දේවල් කියන්න තියෙනවා පැය ගානක් එතකොට අපේ රටේ ආහාර ගැන ඔබතුමා අප ප්‍රශ්නට නැම්ම නැවතත් එනවා අපේ රටේ ආහාර ගැන බැලුවම තිරුවානගල් විතරක් නෙමෙයි මහත්තයෝ මේ නියගලා අලත් කාලා තියෙනවා ඒ කාලේ දැන් අර කිව්වට කලා රසයේ තිබුණත් නියගලා මලේ කෑවොත් මැරෙනවාමයි නියගලා allele කියලා නෑ එහෙම නෙවෙයි නෙවෙයි මොකද මට ඒක ඒක මම සොයාගත්තේ මාලදිවයිනේ අතීතේ ප්‍රධාන ආහාරයක් තමයි නියගලා allele ඒ මිනිස්සු එක විෂයන් විෂ නැති කරගන්න ක්‍රමවේදයක් තියෙනවා අපි කන හුඟක් අල ජාති වල විෂ තියෙනවනේ විෂ තියෙනවනේ ඇයි අපි මේ ඉස්සෝ කකුලෝ දැල්ලෝ කරි හදනකොට මුරුන් කකුල දාන්නේ සමනය කරන්න ඉතින් ඒ වගේ ආහාර සංස්කෘතිය තිබුණු රටේ අපි පොඩි කාලේ අපේ ගම්බල මගුල් මගුල් ගියක් වුණොත් නම් මේ කියන්න බෑ බලන්න ඕනේ ඉතින් මේසි පුරවල ගෑම් ඊට පස්සේ සුදු මහත්තුරු මේක වෙලාවල් වෙනස් කරලා දෙකෙන් පස්සේ ෂෝටිස් කරා ඊට පස්සේ උත්සව වලට දවල් කැමෙන් නෑ ෂෝටිස් කෙටි කැම විතර කෙටි කැම ජීවිතත් කෙටි වුණා අනිවාර්යෙන් මෙන්න මේ විදිහට තමයි අපේ ආහාර සංස්කෘතිය නැත්තටම නැති කරලා අපි ආහාරවලින් වහල් જાතියක් කරේ. තාමත් ඒක විඳිනවා. මෙන්න මේකෙන් ගලව ගන්න තමයි හුඟක් මේ මම මහන්සි ගන්නෙ. අපේ ආහාර කොහොමද ඖෂධයක් කරගන්නේ? මට විශේෂයෙන්ම කියන්න පුළුවන් අද මේ බෝ නොවෙන අසනීප හැබැයි මේ ඉදක් තිබුණ හැබැයි අද වගේ නෙමෙයි.
කෙනෙක් මැරිලා වැටුණොත් හાર્ට් ෆේලිය එකක් වෙන්න පුළුවන් එදා කිව්වේ යකා ගහලා ඇඟිලි පහක් පින්නනවා පිටි යකා ගහලා පිළිකාව වුණොත් බඩේ ගෙඩියක් अद बो नोवे नसनी शीघ्र वेडिवेला बो खर नोक बहुजाति सामगम सरगे अने बेहट्टिक नो दुस्तर महत्या जीवित तेन का मेघ वीप बुट ओन दिया का ओन दिया कर्म किसी में प्रश्न ने है भाई मैं वेद महत्व तेक एक मकर आहारे औषधियाटी महजन पुर्द कर ली आहारे मे असनी अरे पेत कर गिली मे आहारे कंट्रोल कर देवल तीन मेरा मे भूमि इधे एक एवड महिता उबतुमा मे करगने देद मे आयातने करगने देद मेक मैं आगे कर साल करवा है भाई अभी अनिवार्य आहार तो जीवत बैनी लोके अज्ञाने गिन रश्मि वतुराय सुलंगाय नतु ओय तुनेन्ने मे पोलो सत्सीक वेन्ने एकेन्ने मे सता सर्पे आपि जीवत्तेन्ने इदि मेके महा मे मे मेके तीन ओक्को मे तुमाला ओय बेहेत बडुत ओन तरंग මේ මහ පොළොවෙන් හැදෙන දේවල් වලින් බෙහෙත් බඩු හදන්නේ උදාහරණයක් ඇටියෙද දැන් මම මේ පොතක් හඳුන්වා දීලා තියෙනවා මම මේව නිකන් දෙන්නේ ඖෂධ ಜಾති 42ක් අපි පාවිච්චි කරනවා අපේ ආහාර ඉවීමේදී මෙන්න මේ 42කින් අපිට පුළුවන් කරන්න බැරි දෙයක් නෑ ඕනම දෙයක් කරන හැබැයි එකක් තියෙන්නේ අපිට මේකේ ප්‍රමිතියක් නෑ मात्रा बक्ने मित औषध मात्रा वक्ति मात्रा वक्ने मिन्न मेक तम यदा समाजगत करोने मम हिता इधे बेलु अभी कौर तेक्का लोके हेम रटेम आहार ये रटवल्लट भूम आडंबरें कि नी आहार लोके हम आहार भाई अपट किया अपट उपकरण फुलवा लोके हम आहार अपे किया समावे देन विदेशिकन विशाल फिरवे भाई आयतने होटल ඒවිල ඉල්ලන්නේ වැඩි හරියක් ඒගොල්ලන්ගේ ආහාර නෙමෙයි සමහර වෙලාවට මේ උඹලගේ දේශීය දේවල් දෙන්නකො අපිට කියලා ඒ මිනිස්සු ඉල්ලන්නේ අපි බලෙන් කවනවා ඒ මිනිස්සු ඉල්ලන්නේ ඒ මිනිස්සු ඉන්නේ මේ මේ ආසියාවට අවුව තපින්නන් ඒ රටේ නෑනේ මේ ස්වභාවයෙන් හම්බෙත් ගහ කොළන් හුළඟ මේව දකින්නයි මේ රටේ සත්‍රික බලන්නයි අපි ලෑස්ති වෙලා තියෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට ඒ රටේ කැම දෙන්න ඉතින් මේක ඇයි අපිට වළක්වන්න බැරි ඒක අපේ දුර්වලකම ඉතින් ඒ උඩ මේ ආහාර ඖෂධයක් කරගන්න හැටි මේ කුළුබඩු කොච්චර දැම්මත් වැඩක් නෑ මං හැමදාම කියන එකක් තමයි මේ බලන් ඉන්න විශේෂයෙන් මේ දුවා දරුවෝ එක්කම නෝන මහත්තුරු එක්කම පිරිමි මේ කවුරුත් දැනගන්න ඕන මේ ආහාර සැකසීම ඉත්‍රි පුරුෂ ભેදයක් නැතුව ඊට පස්සේ මේකට අමතරව දාන්න තියනවා
ප්‍රධාන රසකාරකය ඒක දාන්නේ නැහැ ගෞරවවත්. ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. සතපහ කඩින් ගන්න ඕනෙත් නැහැ. කොහෙවත් විකුණන්නත් නැහැ. අපිට ලීසියෙන් ඒක මේ ආහාරයට මුසු කරන්න පුළුවන්. ඒක කරන්නේ නැහැනේ. මොකද ඒකට කරන්නේ? राजनीट අම්ම හදන්නේ දරුවන්ටයි පවුලටයි කැම හදනවා නම් එයා ඒක ආදරේ මුසු කරනවා කරුණාව මෛත්‍රිය මේක තමයි වෙන්නේ නැත්තේ ආදරේ සල්ලුවට ගන්න දිනවා දැනට නැහැ කොහොමවත් නැහැ ඉස්සරහට නම් පැකට් කරයි දන්නේ නැහැ ඉතින් උන් ඔය ටික අපිට හදා ගන්න පුළුවන් උනොත් මේක රටක් මේක පුදුම ජාතියක්. ඉතම හොඳ ආරම්භයක් සහ බොහොම ඍජුව තමන් කියන අදහස පැහැදිලිවම කියන කෙනෙක් තමයි ෆැබ්‍රිසිල් මහත්මයා. දැන් අපේ වෛද්‍යාචාර්යතුමා බොහොම දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ වැඩසටහනේ බොහෝ දේවල් කතා කළා. නමුත් දැන් මේ 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 මාතෘකාව තුළ බොහෝ දේ තියෙනවා පෙර කතා නොකළ දේවල් අද අපිට කතා කරන්න. මට හිතෙනවා අද වෙනකොට औषधि आहार बट पत्ला तीन आहार औषधि कथा समहार आहार विनोट गाने औषधि औषध की वचन पावचीकर वसतमय उंगाय आहार मेक गाने हिता हम विलाव मुखद तुंगणी तवील तीन प्रतिशक्तिकरणी प्रतिशक्तिकरणी की क्या गहन අපි තුලම තියෙන ප්‍රතිශක්තිකරණය අපිට හදා ගන්න පුළුවන්. එතනින් ඔබට අවස්ථාව ලබා දෙනවා. අසංක මහත්තයා මම මේක ආරම්භ කරනවා මේ ආරම්භ කරන්න කැමති ජෛන සූපවේදී පොතක් එක පටන් ගන්න අවස්ථාවේදී ඒකේ මුලම ආරම්භයේ ලියලා තියෙනවා. ඔබ කන්නේ කුමක්ද? ඔබට වන්නේ යයි. ඔබ ආහාරයට ගන්නෙම ඒකේ අදහස තමයි ඔබ ආහාරයට ගන්න දේ අනුව තමයි ඔබේ ජීවිතයේ ඉදිරියේදී මොකද වෙන්නේ කියන එක තීරණය කරන්න කියලා. එතකොට අපි ඉන්න මේ ලංකාව අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන මහා රාවණාගෙන් අවුරුදු 5000ක ඉතිහාසයක් පවතින සුවිශේෂී ලෝකයේ පිහිටන සමකාසන්න සුවිශේෂී තැනක තමයි අපි ලංකාව පිහිටලා තියෙන්නේ මේ සිංහලයේ පිහිටලා තියෙන්නේ. එතකොට මේ සිංහලයේ කියන ලංකාවේ කොටස මේ ලෝකයේ කොටස ජෛව විද්‍යත්වය අතින් ලෝකයේ තියෙන අන් රටවලට වැඩිය ඉතාමත්ම දියුණු ජෛව විද්‍යත්වයක් තියෙන රටක් මේක. ශාක විවිධත්වය සත්ව විවිධත්වය ඛනිජ විවිධත්වය අත්තහම අපේ රට තරම් දකුණු ආසියාවේ වෙනත් කිසිම රටක මහා රාජ්‍යවල පවා ඉන්දියාව වගේවත් අපේ තරම් මෙහෙම ශාස්ත්‍රීය භාවයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව අපි ආහාර ගැන කතා කරනකොට. එතකොට මෙහෙම ජෛව විවිධත්වයක් තියෙන රටක අපි ආහාර වලින් දුර්වල ජාතියක්ද? නැහැ. නමුත් අපේ ආහාර රටාව අද මේ මොහොත වෙනකොට අපට සොයාගත නොහැකි විදිහට විනාශ වෙලා තියෙනවා. මේකට හේතුව තමයි අපේ පවරිසුල මහත්මයා විස්තර කළා ඒක අපට එල්ල වෙච්ච ආක්‍රමණ. මෙතෙන්දී අපට විශේෂයෙන්ම ගන්න පුළුවන් මේ පෙරදිග ආක්‍රමණ නිසා තමයි අපට අපේකම අපේ ආහාරය නැති වෙලා ගියේ. මම වෛද්‍යවරයෙක් විදිහට මම පහුගිය කාලයේදී ලොකු ගවේෂණයක් කළා අපේ ආහාර මොනවද කියලා. අපිට මට ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා අපේ ආහාර කියන જાතිය හොයාගන්න. අපේ ආහාර කියන්නේ මොනවද කියන එක ගැන මම ගවේෂණයක් කළා.
මෙතෙන්දි දැන් අපි භුක්ති විඳින ආහාර ගැන ගත්තහම අපි භුක්ති විඳින ආහාර වලින් 80%ක්ම විජාතීය ආහාර අදාපිනකොට භුක්ති විඳින බච්චුට්ට විතරයි අපිට සිංහලයේ කියලා ගන්න පුළුවන් සිංහල හාල් කියලා ගන්න පුළුවන් ඒත් සිංහල හාල් නෙවෙයි අද අපි කන්නේ හයිබ්‍රිඩ් හාල් එතනත් ගැටලුවක් තියෙනවා එතකොට අපි අද මුරුතෙන්ගේ දෙන්නේ සිංහලයට අයිති එළවලුද සිංහලයට අයිති පළතුරුද කියන ගැටලුවක් තියෙනවා මේ ජෛව විවිධත්වයක් දැන් අපි කියනවා වීලි කලාපයේ වහකොට රෝගයක් තියෙනවා කඳ උඩරට එනකොට ඇදුම සෙමගතිය වැඩි කියලා අපි මැද රටට වාත අමාරු වැඩි එතකොට අසංග මාත්‍ය ඇත්තටම බලන්න අපේ ජෛව විවිධත්වය කොච්චර මේ විසිතුරුද කියනවා නම් උතුරු මැද පළාතේ වහකොට රෝගය බහුල වෙන්න හේතුව තමයි මනුසා පරිසරයෙන් ඈත් වීම මම ඍජුව කියන්නේ වසවිස පරිභෝජනය කියලා මේ කෘමිනාශක වලනාශක ගැසීම කියලා නෑ ස්වභාවයෙන් ඇත්වීම මොකද වියලි කලාපයේ තමයි රෝපණය වෙන්නේ වහුකඩු ඡෝදනය කරන වහුකඩු වල සෛල වැඩෙන සාකතික තියෙන වියලි කලාපය උදාහරණයක් ගත්තොත් පොල් පලා ගහ නීරමුල්ලිය ගහ නෙරෙන්චි ගහ හරි රණවරා පංචාංගේ රණවරා ගස් මේවා තමයි මේ මන් කිව්ව සුළු ටිකයි මේවා තමයි වහුකඩු ආශ්‍රිත රෝග නිට්ටාවට සනීප කරන්න පුළුවන් ඖෂධ විදිහට අද අපි දේශීය වෛද්‍යකමේදී අපි පාවිච්චි කරන්නේ එතකොට ඉදා හිටපු ජන සමාජය යැපුණේ මෙම ආහාර තුල හේනට පැලට ගියාම රණවරා මල් කෝප්පය පානය කළේ එතකොට වතුරේ තියෙන හුණු ගතිය හෝ ලවණ ගතිය ඒක නැති වෙන්න තමයි මේ ස්වභාව ධර්මයාම මේක මේක දායාද කළේ උඹලට මේක බීපල්ලා එතකොට තමයි මේක හරියන්නේ කියලා. එතකොට අපේ සුද්ධු ඇවිල්ලා අපට මේ තේ ගහ දුන්නට පස්සේ අපි අනවරා මල් තම්බල බොනේ කෝපේ නතර කළා නා. අපි බෙලි මල් ටික තම්බල බොනේ එක නතර කරා නා. බෙලි කටු ටික තම්බල බොනේ එක නතර කළා. එදා ඉඳන් අපේ වහකඩු වල ශෝධනය නතර වුණා. පිරිසුදු වීම නතර වුණා. පිරිසුදු වීම නතර වුණා නතර වුණාට මුතුරු මැද පළාතේ තියෙන වතුර වල තියෙන වාෂ්මික ගතිය වැඩි හිරිගල් ආශ්‍රිත වාෂ්මික ගතියක් තියෙනවා එතකොට මේ වාෂ්මික ගතිය ගිහිල්ලා වහු කඩු වල ගල් ඇති කරනවා හරි මුත්‍රාශ්මරී කියන රෝගය ඇති වෙනවා ඊට පස්සේ ඒහර මේ ආසාදන ඇති වෙනවා මොකද මේ වෙලා තියෙන්නේ අපි පරිසරයෙන් ඈත් වීම නිසා තමයි මේ හෙද රෝග හැදෙන්නේ එතකොට බලන්න මැදරට උඩරටට එනකොට උඩරට තමයි තියෙන්නේ උඩරට එනකොට අපිට හැදෙන සෙම් අමාරු වාතයේ ආද්‍රතාවය වැඩි වැඩි වෙනකොට අපිට සෙම බහුලයි සෙම බහුල නිසා තමයි රඹුටන් මේ විජාතීය දේවල් වුණත් මේ දේශගුණික කලාප තමයි වෙන්නේ දුරියන් මැංගුස් ගඩුගුඩා අන්නාසි හරි ඒ වගේ ගිනියන් ජාති දෙල් කොස් පොලොස් මෙයා වැඩියෙන් වැටෙන්නේ මැද රට හා උඩරටම අතර කොටස තමයි මේක වැටෙන්නේ නුවර කෑගල්ල රත්නපුර බලංගොඩ පැල්මඩුල්ල ඉතිකට මොකද මේ හරිය තමයි කළුතර දිස්ත්‍රික්කේ මේ හරිය තමයි සෙම බහුල රෝගීන් ඉන්නේ මිනිස්සුන් ස්වභාවයෙන්ම සෙම හැදෙන මේ සෙමට අදාළව තමයි මේ ගිනියන් ජාති ටික මේ හැදී හැදුනේ ඇඟ වේලෙන ඇඟේ තියෙන ජලීය ගතිය අඩු කරන්න මිනිස්සුන්ට කන්ද අද වෙනකොට ඉස්සර අපි උදේ පාන්දර අවුරුදු කාලේ නැගිටිනකොට පුංචි මලු අපි ලැහැත්ති කරගන්නවා අසංක මහත්තයා මේ ජම්බු කන්න යන්න අවුරුද්දට අපේ ගමේ හරි හැම තැනම ජම්බු ගස්සලා ජම්බු පිරෙනවා ඒ කාලේ මට මතකයි කජු කජු ජම්බු වෙරළු වෙරළු නැති දෙයක් නැහැ ඒ කාලේ අපේ මම අපි නිරුත් ආර්ථිකයේ මුල හරිය දරුවෝනේ ඉතින් අපිට මේ ඒ සුවඳ දැනුණා විරුත් ආර්ථිකේ නැති කාලේ සුවඳ අවසන් පරම්පරා ආ 80 දශකයේ අපි විරුත් ආර්ථිකේ මෙතුමල්ලා එක හොඳටම විඳ ගත්තා අපි අවසන් පරම්පරා අන්තිම කට්ටිය එතකොට අපි මලු ලැහැත්ති කරගෙන ඉන්නේ උදේ ජම්බු කන්නේ ලුණුත් දාලා මලු ලැහැත්ති කරගෙන ඉන්නේ එතකොට අපි ගමේ සමහර ජම්බු ගස් කන්නේ මේ ඇඹුල් කියලා අමහරව කන්නේ එච්චර ජම්බු ගස් බහුලයි මම මේ ළඟදී ඉඳිලා එළියලා කල්පනා කරනවා ජම්බු ගස් හෝ ජම්බු තුන එක ළමේ කන්නේ ජම්බු වෙරළු ගස් වලට වෙරළු වැටෙනවා ඉස්සර අපි වෙරළු ගස් වලට අනික් කට්ටිය එන්නේ ඉස්සෙල්ලා යනවා වෙරළු හොලන්න
මේක තරංගය පෙරළු හොලන එක හරි ජම්බු කාලා වමනේ දාලා ආයෙත් ජම්බු කනවා තුනුත් එක ජම්බු කවපම වමනේ යනවා මොකද වෙන්නේ එතකොට අනවශ්‍ය පිට කොටස් වමනේ ගිහිල්ලා අපි අම්මලා ජම්බු කාලා වමනේ දෙන්නට කවදාවත් බැනලා නැහැ අනවශ්‍ය පිට කොටස් ටික තමයි වමනේ යන්නේ හරි අර ගොරක ගෙඩිය ඇතුලේ තියෙන මදේ එහෙම ඔව් ඒවා ගොරක කාලේට जम्बू अवृद्ध है जम्बू अभी मैं हेमद लोके मे कथा करना मुहूर्ते हेमदूम पहले दुंद गमकर नहटिद कुंडी रबुल बलाश हेमद्याक बिना से අපි වෙනස් වුණේ නැති අපි ආහාර මෙන්න මේක වෙන්නම ඕනේ මොකද අර ජම්බු අප්‍රේල් මාසයේ අවුරුදු මාසයේ ජම්බු පළදරලා ගස් හැට වෙල්ලා යනවා වැටිලා ළමයින්ට කාලා එපාලා හරි මෙන්න මේක තමයි සුපවේදීන් හැටියට අපි කල්පනා කරන්න ඕනේ මේක වෙනස් ක්‍රමයකින් ඒ අපි හඳුන්න දෙන්නේ නැති මේ අපේ වරද සමාජ වරදවත් කාගවත් මේ සම්පූර්ණ අපේ වරද අනිවාර්යයෙන් ඒ ඒ අපේ වරද අපි දැන්වත් හදාගන්නේ දැන් දෙහි කාලෙට නුණු දෙහි හදාගන්න ඕනේ දෙහි අහක දාන්න නැතුව ඔව් ජම්බු වලින් කොච්චර දේවල් කරන්න ජම්බු වලින් අපේ අත්තම් මල මාළුවක් හදනවා ජම්බු තියෙන කාට ලුණු පොඩ්ඩක් දාලා වේලලා තියලා ජම්බු නැති කාලට මාළු වෙනවා ඔව් මම මොකද මං මේ 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 24 වෙනිදා මගේ පොඩි උත්සවයක් තිබුණා මං එදා දුන්නේ ජම්බු ජූස් මාළුවක් හදලා කියලා සීමාවක් තියෙනවන්නේ මේක පුදුම ලක්ෂණයි පොළොවේ වැඩි ලකුණු වෙලා යනවා මේ අවශ්‍යද අපිට නම් තාම දුකයි මේ අවශ්‍යද මං එක ගහක් ගාවට ගිහිල්ලා ජම්බු 800ක් විතර කඩාගෙන ආවා ज्यूस वर्क ज्यूस मीन मीन मेवा अभी अनिवार्य कौर इतकोटे अभी ये आहार रटाव अभी विनस्कर निशा अभी स्वाभाविक आहार वली मिथुन निशा तमय अपट मे अद बो नोवन रोग के बहुत हम ලකලේ ජම්බු අර ගහ යට වැටිලා කුඩු වෙලා ගියා වගේම අපේ ශරීරත් දන්නේ නැතුව විනාශ වෙලා ගියා. ඇඳපල්ලේ වැටලා තමයි මේ වෙයි කියලා යන්නේ. එතකොට අසංග මාත්‍ය දැන් අපේ තිබුණු සාම්ප්‍රදායික ආහාර රටා හොයාගෙන යනකොට අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ අන්තිම අධ්‍යයන ශ්‍රීවික අපේ ශ්‍රීවිකම රාජසිංහතුමාගේ රජගේ වයම් සූපවේදියා වේදින්ගේ වට්ටෝරු අපට හම්බ වෙනවා. මෙතෙන්දී අපේ પરම්පරාව තමයි රාජකීය වෛද්‍යරු වෙන්නේ වීර වෛරෝඩි වෛද්‍යාරච්චන රාජවක්ස රජවාසල මුදලගේ දෝන් සමරනායක වේදමුදලි තමයි ඒ කාලේ රජවාසයට වෛද්‍යවරයා. රොබර්ට් නොක්ස් කියනවා රජතුමාගේ දෙතිස් වෑංජනේ වෑංජන බහුතරයක් නිර්දේශකයන් රාජකීය වෛද්‍යවරයා විසින්. රාජකීය වෛද්‍යරා නිර්දේශකන ටික තමයි අතුමාට දෙතිස් වෑංජනේ ගොඩක් හදෙන්නේ. එතකොට මේ සූප වේදී වට්ටෝරු අපේ પરම්පරාව සතුව තිබුණා. හා තියෙනවා. දැන් මෙතුමා කියපෝ තිරිවනාගල් හොද්ද. ඔබතුමා දවසක් ඒකේ තියෙනවා. ඔව්. ඒකේ තියෙනවා. ඒකේ තියෙනවා. ඊට පස්සේ කොහොල්ල. දැන් අපි මේ කොච්චර කණ්ඩ තියෙන ජෛව විවිධත්වයෙන් මනුන රටකින මිනිස්සු අපි කොහොල්ලත් මාළු හදලා කෑවා. නේද අබ්‍රිසල මහත්මයා? අපි කොහොල්ලත් මාළු වෙලා කෑවා හාල් පිටිත් එක දාලා අඹරලා මේක ලස්සනට හදලා රසට හදලා කෑවා මේක. ඒවා දෙතිස් වෑංජනටත් ඇතුළත් වුණා. පුවක් මල් මාළුවක්. එතකොට මම මේ ළඟදි මේ ගැන පරීක්ෂණයක් කරනකොට පරණ වෙදනෝන කෙනෙක් ඉන්නවා අපේ ගමට ආසන්න ප්‍රදේශයේ S2කම පේන්නේ නැහැ. මේ දෙවුම් පිළිස්සුන් වෙදනෝන කෙනෙක්. මෙතුමි ඉතාමත්ම මට හිතගම ගෙන හදලා ගෙනත් දෙනවා මේ මේ ගොරක මේ ගොරක මාළු. ගොරක මාළු හදලා ගෙනත් දෙනවා මට. हरिम रसाई मैं ऐसा कह मैं ना मैं मम्मी पॉलेशन या करना मैं आप आहार गाते हैं कि देवाल गया ना उन्होंने किया ना थे आने को अने विधमा हत्या
ලුණුයි උඹල කඩයි ලුණුයි උඹල කඩයි රතුළු වුණී තියෙනවා මේ කැලේම කෑව හැකි කිව්වා ඒක තමයි ඇත්ත කතාව මන් අපේ પરම්පරාවේ අපි හදනවා අර්ස සමාරුවට රජතුමාගේ අර්ස සමාරුවාගේ තින දවසට දෙන්න විශේෂ කෑමක් නිර්දේශ කරනවා ඒ තමයි කවුරුත් කොට කෙටල දලු මාළුව හදන්න පුළුවන් නම් කෙනෙකුට මම අභියෝග කරනවා කෙටල දලු මාළුව හදන්නේ කොහොමද කියලා කෙටල දලු කියන්නේ අධිකම කසන జాතිය අරසස් වල ඉතාම ගුණදායක జాතිය මාළුව හැදුවාම හරිම ප්‍රණීතයි හරිම රසයි එතකොට මේ වගේ අප්‍රකට මාළු තමයි මේ ඖෂධීය ව්‍යංජන තමයි අපි හැදුවේ හැම වෙලෙම ඔබතුමා කියන්නේ අපේ ගම්වල මිනිස්සු සුද්ධ ආවට පස්සේ ගෙනාපු රබර් ගහ රබර් ගහේ දලු මාළු වේලා කාලා තිනවා තේ දැල්ලත් මාළු වේලා කාලා තිනවා ඒ ඒ අපේ පරිසරයට අනුගත වෙන නිසා මේකෙන් බලනකොට අපට අද වෙනකොට අපේ කිව හැකි ආහාර වට්ටෝරු බොහෝමයක් තිබුණාට ඒවා අපේ පරිභෝජනයෙන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා දැන් ප්‍රබලිසිල්ලා මහත්මලා වායි කට්ටිය ඒවා උළුප්පල අරන් පෙන්නලා දෙන නිසා දැන් අයියා යම් යම් දිහට ප්‍රතිචාර වෙලා තියෙනවා නමුත් අද අපි පරිසරයේ කාපු බීපු දේවල් ටික අපි අයින් කළා සුද්ධ අපට කරපු වැඩේ මොකද දන්නවද අපි ආසියාතික රටවල මිනිස්සු පැණි රසටයි කිරි රසටයි තමයි කැමති මිරිස් රසටයි නමුත් පුතුගීසි කාර්යයයි සුද්ධයි අපට කළේ අපි කුණු රසට කැමති ජාතියක් බවට පත් කළා ඒකයි අද අර කැටයි මේ කැටයි දාන්නේ අපි කුණු රස හොයන්න පුරුදු කළා අපට දිවට කුණු රස දැනෙන කන්ද පුරුදු කළේ බටහිර ජාතිය නැත්තම් අපි ඉන්දියාව ලංකාව වගේ මිනිස්සු මිරිස් රසටයි පැණි රසටයි කිරි රසටයි තමයි රුචිකත්වයක් තිබුණේ. ඒකර මේ මිනිස්සු බොහෝ දෙනෙක් මස් මාළු නොගත්තු මිනිස්සු හිටියේ. සාකමේ ආහාර ගත්තු මිනිස්සු හිටියේ ඉඳ හිස ලැබෙන දඩමාංශයක් ගන්න සමහරු හිටියා. එතකොට ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය කියන එක මම මේකට හොඳ උදාහරණයක් කියන්නම් මම ගියා කේරළේ එක සැරේකදී ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගිහිල්ලා හැමදාම උදේට අපි කෑම කාලා තමයි මන්නොත්ටි ටවුන් ලා ටිෂූර් වලට යන්න ඕන අපි ඉගෙන ගන්න. යනකොට දවසක් උදේ පාන්දර ජේෂ්ඨ වෛද්‍යවරු අපිට වැඩිය ලොකු වේද මහතුරු ගිහිල්ලා හිටියා. ඒගොල්ලෝ කෑවට පස්සේ තමයි සාමාන්‍යයෙන් අපි කන්නේ. ඒගොල්ලෝ ගිය පයින් උදේ 7ට විතර රුන් ගාලා කාමරවලු මං අහ මොක වේද මහත්තයා කියලා. අල්ලි වැඩේ කන්නේ එහෙම නැහැ අද එහෙම ගිහිල්ලා මගින් කාලයන් අපි. මොකද මේ ප්‍රශ්නේ? මේ අකුවද අපට හදලා දීලා තියෙන්නේ මඤ්ඤොක්කයි අමුයිගුරුයි හොද්දා චපාති කන්ද. ඉට්ලි කන්ද දැන් මොකයි කරන්නේ අපි නම් කන්නේ අපි කන්නේ නැතුව ආව තමුසල හැම යන්න එපා පැත්තේවත් කියු මමත් ගිහිල්ලා බැලුවා කිරි හොද්දක් කිරි ඒගොල්ලෝ හදලා තියෙන හොද්දටම තැම්බෙන මඤ්ඤොක්කාලේ උදර තැම්බෙන අඤ්ඤොක්කාල වලට මේ වගේ ඉඟුරු කෑලි තලලා දාලා මඤ්ඤොක්කලක් දාලා ලොකු හොඳ උකුවට කිරි හොද්දක් කන්ද තියෙන චපාති ඒකත් එක්ක තවත් ජාති තිබුණා මං ඉතින් උඩට ඇල්ලකෝ අපට වැඩි අපි ඉගෙන ගත්තේ වෙනකොට අෂ්ටාංග හෘදය ලියපු ආචාර්ය වාග්බට ඍෂිවරයාගේ පරම්පරාවේ තමයි අපි ගියේ ගුරුකුලයට ඇතුළත් උනේ. එහෙනම් ඍෂිවරයෙක්ගෙන් පවතන ගුරුකුලයක් මේ තියෙන ද මූස් කියලා. මං කෝ මෙතන ඉන්න ජේෂ්ඨ වෛද්‍යවරු අපට වැඩි අපිත් දන්නේ නැති හින්දා එමුන්ගේ ඉගෙන ගන්න ආවේ. හරි. එතකොට අද දැන් මේ වෙනකොට වෛද්‍යවරු ඔක්කොම කාලා එතනින් පරම්පරාවෙන් දෙන වෛද්‍යවරු කෑම අරගෙන ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලන් සිංහවමට අපි එනකල් ඉන්නවා පංචකරම පටන් ගන්නද. මං කෝ මම කනවා මේක. තෝර මාත් එක්ක තව තුන් දෙනෙක් එක දෙතුනක් තුනා කය මඤ්ඤොක්කයි කන්නේ මොනවද මඤ්ඤොක්කයි අමුයිගුරුයි හොද්දක්. අපි කෑවා. කාලා ආපු වෙලේ ඉඳන් අපේ කට්ටිය හන්ද වතුර තිබහ වැඩිද? කලන්තේ වාගේද? කැරකිල්ලද? බඩ දනවද? මොකද වෙන්නේ කියන්න මේ පිටරටක ඉන්නේ. මොනවාරි අගුණයක් තියෙනවා නම් කියන්න. නෑ අපට අගුණයක් නෑ. දවල් 10 වැදිද්දී අපට පංචකර්ම අපි තියටර වලට කියලා බලා ඉඳලා ඇවිල්ලා අපි සාකච්ඡාවට සභාව ගුණා අපේ ප්‍රධාන මාතෘකාවනේ ඩොක්ටර් නාරායන් නබි කියලා අපේ ලෙක්චර්ට මේ මාළුව ගැන ඒගොල්ලෝ hina වෙනවා බඩල්ලා මම ලංකාවට ආවට පස්සේ මම හෙව්ව මොකද්ද මේකේ ඇත්ත తత్వය කියලා ලංකාවේ අපේ තියෙන්නේ මඤ්ඤොක්කයි අලයි මේ ඉඟුරුයි කණ්ඩෙපා කියන එක මේ පස්ස කාලේදී අපි හදාගත්තේ අල වර්ග දෙකක් එකට කණ්ඩෙපා අල වර්ග දෙකක් එකට කණ්ඩෙපා ඇයි මෙහෙම කිව්වේ මිනිස්සු අල වර්ග දෙයක් එකට කන්න එපා කුවේ අල ගලවන්නේ අවුරුද්දකට එක කාලයයි
අලවර්ග දෙක තුන එකට තඹල කාලා මාස 6ක් කරනකොට අල ඉවරුනොත් එහෙම අනිත් මාස 6 මොනවද කන්නේ අල නැහැ නෙමෙයි හරි ඒකින්ද මේ කිව්වේ ආහාර සුරක්ෂිතතාවය ආහාරය රැකගෙන කොහොමද මුළු අවුරුද්ද පුරාම පරිභෝජනයට ගන්නෙ ඉතින් මේක අර නූගත් ජනතාවට ඒකා හිටපු ශ්‍රුතවත් ජනතාවනේ ගොඩක් හිටියේ ඒකනේ පන්සලේ බණ කතා අපි මේ කාව්‍ය අනුසාරයෙන් උනත් කිව්වේ ඒකනේ සුතවත් මිනිස්සුනේ එතකොට මේ මිනිස්සුන්ට යම් කිසි දෙයක් දුන්නොත් තමයි මේ මිනිස්සු මේක නීතියට වැඩ කරන්නේ ඒකයි කිව්වේ මඤ්ඤොක්ක ඉඟුරු විකන්නේපා අල වර්ග දෙකක් කන්නේපා කාපු ගම ඕක විස වෙනවා තමුසෙට කියලා නමුත් ඒක යථාර්ථයේ තියෙන්නේ අල විනාශ කරන්න එපා මෙහෙම එකට එකට තඹල කාලා අල ටික විනාශ කරගන්න එපා එහෙම අපි ආහාර සුරක්ෂිතතාවයෙන් හිටපු ජාතිය අපි හැමදාම අල කෑවා එතකොට මුළු අවුරුද්ද පුරාම කොස්තියන කාලේ කොස්තික හතම්බල අට කොස්සල්ලා අපි කොස් නැති කාලටත් කොස් කාලා එතකොට දැන් මේ අපිට හොයාගන්න වෙලා තියෙනවා මේ සුද්දංගෙන් විජාතියෙන්ගෙන් යුරෝපියන්ගෙන් මේ ආපු ආහාර රටාවෙන් අපි ගැලවෙන්නේ කොහොමද එහෙනම් අපිට තියෙන විකල්ප මොනවද විකල්ප එමටයි හරි අපි චීසුත් හදලා කාපු ජාතිය මං ඉදිරි වටේදී කියා දෙන්නම් රාජසිංහ රත්තුමාලා චීස් හදපු හැටි अभी परंपरा वैद्यवर हरि यथकोट इच्छर आहार संचित अक्तिबुन अपेरटे मिनसु अपे अवलिस्ल महात्मा की ऊवागे कूपन निकां खंड दीला यदा रजतुमा वोवियेक् राजकीय वक्मुगुलातिबुन राजतुमार कुमुरातिबुना हरि यतनी पल्ले हाट हेमोटम कुमुरुतिबुना रजतुमा कुमुरट बहिनवा निलमेत कुमुरट बहिनवा रेदिहोदन मनुष्यात कुमुरट बहिनवा ගෝවියත් කුඹරේ ඉන්නවා කුඹරට බැස්සා එතකොට හැමෝම වවාගෙනයි කෑවේ රජතුමත් වවාගෙන කෑවේ හැමෝම අපි වවාගෙන කෑවේ අපි වවනකොට අපට ඕන දේ අපි වවාගෙන කනවා අනික බාණ්ඩ හෝමාරු සංස්කෘතියක් තිබුණා එහා ගෙදර කොස්කෙඩිය කැඩුවාම මෙහා ගෙදරට කෑල්ලක් දීලා කන සංස්කෘතියක් තිබුණේ එතකොට ආහාරයේ එක්කෙනෙක් ගෙදර කරවිල වැව්වා නම් අනික එක්කෙනා ගෙදර කරවිල වවන්න ඕනේ නංගි අද මේ නංගි කරවිල දිහිටවන් नंगिला दिहा करविल तींदा अनी कक्कल दिहा वट्ट अक्कल हेदुआ तो नंगे नंग आले करविल कर अक्ले पटक वट्ट अदेन इतकोट आहार मार करगन एगोलो गमेम आहार बेदी लगिया इतकोट अभी हुद देवाल कैवा दें अभी हुद देवाल खाने बोवन रोग वैदिवेला अभी मरण वैदिवेनवा दिदाहिम पास समाज වැඩි බලපොරොත්තු තියාගන්න බැරි තත්යක් මේ වෙනකොට උදා වෙලා තියෙනවා. ඒ ඇයි? අපි අපේ දැන අපේ කමට අපේ තැනට ආය යන්නේ නැති නිසා. අබලිස්සලා මහත්මයා කියන දේ අහලා අපි අපේ පාට හැරිලා අපේ ආහාරය තමයි ඔසුව. ඒ කාලේ අපිට මුත්‍රාමාරුවක් තිබුණ හැදෙනකොට අපේ ආච්චි අම්මලා පොල් පලාදල් ටිකක් ගහලා මලවල මලු මල් ගස්සලා දුන්නා. හරි? බඩේ අමාරුවක් තියෙනකොට ඉරිවැරිය ගහක් වංගරියෙද්දම සුදුලුණු ටිකුත් එක කෙටුවා මිරිකුවා හොඳ පිරිසුදු පිහියක් ගෙනාවා ලිපට ඇල්ලුව රත් ගිනියම් වෙනකල් ජූස් කාලා දැම්මා බොන්න දුන්නා ආහාරයක් ඖෂධයක් ආහාරයක් ඖෂධයක් වුණා හරි බඩවැරේක වෙල වෙන්නේ නැහැ බඩවැරිලා මොකෝ කරන්නේ ෆාමසි ගාන දිව්වනේ ඇහැල ගහින් කොළ ටිකක් ඇදුවා හදලා හදනවා ඇහැල කොළ මැල්ලුමක් ඇත්තෝර ගහෙන් කොළ ටිකක් ඇදුවා. හැදුව ඇත්තෝර කොළ මැල්ලුමක්. කාපුහම් පහවදාට තුන් පාරක් බඩවිරේ කියලා යනවා. එතනින් පණුව මාරුත් හරි බඩේ තියෙන සියලුම රෝග නිස්සාරවට හොඳයි. ආහාර අජීර්ණයක් නම්. එතකොට අපි හැම සෙම වැඩි නම් එදාට අපි එළබට මාළුවක් හදනවමයි ගෙදර ඒ කාලෙදී. තිත්ත තිබ්බට මාළුවක් හදලා දෙනවමයි. මැල්ලුමක් හදනවමයි. හෙමකාරයෙක් ගෙදර ඉන්නවනම් හරි යකිනාරං කොළ ටිකක් පොල් අඩුවෙන් දාලා කිරි අඩුවෙන් දාලා කැඳ ටිකක් හරි ගස්සලා දෙනවා සෙම පිට වෙලා යන්න ඕන නම් එලබටු කොළ ටිකක් කැඳ හරි ගස්සලා දෙනවා එතකොට මල මාර්ගෙන් සෙම පිට වෙලා යන්නේ එලබටු කොළ කැඳ ටිකක් බීලා සෙම තියෙන එක්කෙනෙක් උදේට ටොයිලට් එකට ගියාම අතට දෙනෙනව සෙවල ගතියට සෙම පිට වෙලා යනවා ඕක දැනගෙන හිටිය අපේ අත්තම්මා අත්තම්මගෙන් අපේ අම්මා ඒ දැනුම ගත්තේ නැහැ අපේ අම්මා සතුව තිබෙච්ච ඉතා හීනි දැනුමත් අපේ අක්කයි නංගී ගත්තේ නැහැ. අද අපට ඒ දැනුම නැහැ. එහෙනම් අපි දැනුම අහගන්න ඕනේ. කන්දක මහත්තයා වගේ පරීක්ෂණ කරන කට්ටියකින් අසා දැනගන්න ඕනේ මේ දැනුම මොකද්ද කියලා.
මෙතුමාවාගෙ අපි අබලිසිල්ලා මහත්මයාගෙ එක ක්‍රියාත්මක යොදන කට්ටියකින් අහලා දැනගන්න ඕන දැනුම මොකද්ද කියලා වෛද්‍යවරු විදිහට අපිත් පෙන්වා දෙන්න ඕනේ හරි දේ මෙන්න මේකයි ආහාරය කියන එක ආහාරයේ ඖෂධයක් කරගම් අන්න එදාට තමයි අපිට ගැලවීමක් තියෙන්නේ හරි අපූර්ව විග්‍රහයක් එක්ක මට මතක් වෙනවා මේ සරත් කුලාංග කියන මේ ඉතාම දක්ෂ රංගන ශිල්පියාගේ වේදිකා නාට්‍යය තුළ දෙයියොත් දන්නේ නැහැ කියලා ඒක එක තැනක කියනවා මේ අපේ අපොච්චා කියනවා කාන්තාවක් නැති ජීවිතේ හරියට වට්ටක්ක වැලක් නැති හේනක් වගේ කිසිම සාර ස්වභාවයක් නැහැ කියලා කන්දේගම මැතිතුමා දැන් වට්ටක්ක වැලක් නැහැ හේනක් නැහැ එනිසා අපේ ජීවිතවල කිසිම සාර ස්වභාවයක් නැහැ මට ඒ කතාව මතක් වුණේ ඒකයි එනිසා අපි හදාගන්න ආහාරයේ වසවිස නැත්තම් පබ්ලිසිල්ලා මහත්තයාට හදන්නත් පුළුවන් වේද මහත්තයාට ඒක ඖෂධයක් කරන්නත් පුළුවන් එනිසා මෙතන නේද අපි හදාගන්න ඕනේ තන අතර ප්‍රසංක ලංකාව මොකදම දේශපාලනය පරිසර විද්‍යාව සහ කෘෂිකර්ම හොඳින් හදාරලා තියෙනවා මේ විෂයන් තුනම මත ඉඳගෙන මම කතා කරන්නේ දැන් දේශපාලන විද්‍යාව හදාරනකොට ආචාර්ය එන්.එම්. පෙරේරා මං සහෝදරය කියන බය නැහැ එමෙතුමට ඔහුගෙන් ගත්ත දැනුමත් එක්කලා මං දැනගෙන හිටියා කවදාරි මේ රට සූරා කෑමකට ලක් වෙනවා කියලා අධිරාජ්‍යවාදීන්ගේ ඒ සූරා කෑමකට ලක් වෙන්නේ කෘෂිකර්මයේ සහ ඖෂධාරා ඖෂධ ජාවාරම තදින් ක්‍රියාත්මක කරනවා මේ රටේ ඒකම කුසිකර්මයේ පාවිච්චි කරන උන්ගේ රසායනික විකුණ ගන්න කියලා. මේක අපි හොඳින් අවබෝධ කරගෙන හිටියා. හියුගෝ ට්‍රාවෙල්ස්ලා වගේ අය හොඳින් මොකද මම උන් එක්ක සම්බන්ධකම් තිබුණා. ඒ දෙවන ලෝක යුද්ධයත් එක්ක ඉතුරු වෙන රසායනික පාවිච්චි කරන්න ලාභසහගතව පාවිච්චි කරන්න පුළුවන් සෑම මිනිස්සුම ආහාර ගන්නවා කුසිකර්මයේ අවශ්‍යයි කුසිකර්මයට ගැලපුවා කියලා. ඒකුළු තමයි ඔය හලාහල විස ටික කුසිකර්මයට ඇතුළුනේ. එතකොට කුසිකර්මයට මේ හලාහල විස ඇතුල් කරන්නේ ශාකයේ ඉල්ලනවනම්. කර්මයට මේ මේ රටවල තියෙන ශාක ඒ කියන්නේ දේශීය බීජ ඉල්ලන්නේ. ඒගොල්ලන්ට රසායන ඇතුළට හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉල්ලන බීජ හදන්න ඕන හින්දා කියලා තමයි පිලිපීනයේ සහල් පරිසර මධ්‍යස්ථානය හදන්නේ. ජාත්‍යන්තර සහල් අභිජනන මධ්‍යස්ථානය හදන්නේ. ඔය අභිජනන මධ්‍යස්ථානයේ එමිස්තු දෙමුහුන් කියලා තාක්ෂණය පාවිච්චි කරලා රසායනික වලට ඉල්ලන රසායනික ඉල්ලන නමුත් වැඩි අස ඒ වෙනුවට වැඩි අසන්නක් දෙන්න වී ඔවුන් නිෂ්පාදනය කරනවා. ඒක ඒ රටවල් වලට ඒ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් අල්ලගෙන ඔවුන්ට වරදාන දීගෙන අරන් ගිහිල්ලා ඔවුන්ට පුරුදු කරලා ඒ රටවල් වලට ඇවිදිලා ඔවුන් ඒ රටවල් වලක ක්‍රියාත්මක කළා. ඒකේ අතුරු ප්‍රතිඵලය මවුන් රෝගීන් බවට පත් වෙනවා. ඒ රෝගීන් බවට පත් වෙනකොට ලෝකෙට එන දරුණුම ජාවාරම මම කියන්නේ ආයුධ දරුණු ජාවාරම කියලා. ඖෂධ ජාවාරම දැන් හොඳටම පේනවා මේ වෙලාවේ. මේ කොවිඩ් හින්දා හොඳටම පේනවා. මේ ජාවාරමට හොඳටම තෝතැන්නක් හදන්න පුළුවන් මේ කුසිකර්මීය ව්‍යාප්ත කළොත් කියන එක ඔවුන්ගේ දැනට හිටියා. ඒ හින්දා දේශීය වී නැත්තට නැති කරන්න ඕනේ කියන කුමන්ත්‍රණය ක්‍රියාත්මක තමයි හියුගෝ ට්‍රාවෙල්ස් මේක වැටෙනවා ඇමරිකාව පාමුල ඉඳගෙන ඔහු හදනවා ජාත්‍යන්තර සංවිධානයක් බක්කන මිනිසුන්ගේ සංවිධානයක් ඒ කියන්නේ ජාත්‍යන්තරයේ ඒක කියන්නේ ඉන්ටර්නැෂනල් රයිස් චේන් තේරෙන භාෂාවෙන් කිව්වා ඔහු හැදුවා එක එකයි එයාගේ භාෂාවෙන් කිව්වොත් ලා වියා කම්පසිනා මේකේ ශ්‍රී ලංකාවේ සමාජිකයන් මං එහෙනම් මේක ගැන කතා කරන්න ඕන තරම් සාක්ෂි මංගව තියෙනවා ඔවුන්ට ඕනෑකම තිබුණේ දේශීය බීජ තුරන් කරලා දාලා ඔවුන්ගේ අර ඉංග්‍රීසි අකුරු දෙකක් වැදුණු බීජ ව්‍යාප්ත කරන්න. ඒකේ කුඹුරේ තියෙන තාක්කල් උන්ට කෘෂි රසායනික අවශ්‍යයි. රසායනික පොර අවශ්‍යයි. ඒ ඒකම ක්‍රිමිනාස වල්නාශකත් අවශ්‍යයි. මොකද ඒ ගොයන් ගහ මිටි. මිටිින්ද වල් උඩට එනවා. එහෙනම් වල් මර්ධනය කළ යුතුමයි. වල්නාශක ගැසිය යුතුමයි. තව එකයි කරගන්න තිබ්බේ ක්‍රිමීන් ටික කැඳාගෙන එහෙම. මේකට ක්‍රුමීන් කැඳාගෙන මේ පහසුව වෙන්නම් ලංකාවේ ක්‍රුමීන් ඉන්න චක්‍රය කොයි කාලෙද ක්‍රුමීන් ඉන්නේ කියලා බලලා ඒ කාලෙට පීදෙන්න සකස් කරුවා නම් හරි එඳ ශ්‍රී ලංකාවේ යලමහා සම්පූර්ණ මවුල් කළා මේ කුමන්ත්‍රය ලංකාවේ ක්‍රියාත්මක වුණා මම දේශපාලඥයෙක් හින්දා මම ඡන්දේ ඉල්ලපු මිනිහෙක් මේ රටේ එද මට මේ කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට නෙමෙයි නගර සභාවට එතකොට ඒ හින්දා
මට මේක කතා කරන්න පුළුවන්කම තියෙනවා ඒකයි මම කියන්නේ සුදුසුකම තියෙනවා අන්තිම මම මේවට ගියේ කෑ ගැහුවේ ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර අනිත් රටවල් වල ඉන්දුනීසියාවේ බාලි වල උතුරු අප්‍රිකාවේ මාලි වල ඉන්දියාවේ ඈ එතකොට මේ හැම රටවල් වල ගිහින් කෑ ගැහුවේ මේ කුමන්ත්‍රණය අවල් වුණා දැන් ඇවිල්ලා වාසනාවට මේ මොහොත වෙනකොට රටේ ලොකුම මාතෘකා දෙකයි තියෙන්නේ එකක් කොරෝනා අනික රසායනික කෘෂිකර්මයේ මේ තහනම් කිරීම නැත්නම් රසායනික ගේන්නේ නැත්නම් මේ මාතෘකා දෙක ඉදයි මම මේ මෙච්චර කඩ මේ ආවේ මට මේ එන්න පුළුවන් ගමනක් නෙමෙයි ආවේ පැය කීයක ගමනක්දනේ ඔව් එනවා එනවා මට මේ මේ රියදුරු ඇත්තට මං වාහනේ එලවන්නත් එක හොඳයි නැත්නම් මම එන්නේ එන වේගෙන් මට පල්ලි කරගන්න බැරි වෙයි මේ මාතෘකාවට මෙතන ආ යුතුමයි එඳ අපේ වෛද්‍යාචාර්යතුමා කොයිතරම් දක්ෂ වෛද්‍යාචාර්ය කෙනෙක් වුණත් ඔහුට ඔහුගේ වෙදකමින් පාලනය කරන්න බැරි විදිය තරම් අසරණ වෙච්ච ලෙඩක් තමයි එන්නේ ළඟට ලෙඩ 10ක් විතර ඇතේ තියාගෙන ඉන්නේ මේ ගැන කතා කළේ ඇත්තනම ආචාර්ය එන්න පෙර හිටුවේ මෙහිටිය සහෝදරේ මහාචාර්ය සේනක බිබිලේ ඔහුගේ මරණය අතර තබිලාසා ඖෂධාරවට විරුද්ධව කතා කරපු මට මේ මොහොතේ කතා කරනවා පරිස්සමෙන් කියලා. මට පරිස්සම් වෙන්න දෙයක් නැහැ. මම මෙහෙම පරිස්සමෙන් හැංගිලා ඉන්නනේ මේ ජාතිය වෙනුවෙන් කතා කරන මේ නාලිකාව ආරාධනා කරපු වෙලාවේ මම පුළුවන් තරම් උත්සාහ කරනවා. එන්න මම එහෙම ඇවිල්ලා තමයි මේ කතා කරන්නේ. ඒ හින්දා උත්සාහ ගන්න උර මේ වෙලාවේ අපේ තිබුණා රසායනික කලන මම පෙන්වන්නම් 1937 ඉඳලා ගොවිකම් දෙපාර්තමේන්තුව මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නෙමෙයි. ගොවිකම් දෙපාර්තමේන්තුව නිකුත් කරපු පත්‍රිකා ටික සේරම එක්කහු කරලා පොතක් හැටියට එක්කහු කරලා තියෙනවා. මේකේ තියෙනවා කුමන්ත්‍රණය කරපු ආකාරය. මේක තියෙන්නේ කිලෝ 28යි හොන්ඩරේ මේ යූරියා දාන්න ඕනේ අක්කරයකට. කිලෝ 28යි. කිලෝ රාතල් 28යි. මේකේ තියෙනවා. ඒ දවස්වල දාන්න තියෙනවා රාතල් 28යි. එහෙම ගෙනල්ලා ගෙනල්ලා තමයි දැන් මේ පොර සියල්ල දාන්න කුඹුර වලට මේ මත්තමට මේක හදාගෙන ආවේ. ඒ සඳහා මේ රටේ විශ්වවිද්‍යාල මේ රටේ කෘෂිකර්ම විද්‍යාල සේරම දර දියද්ද මේ වැඩේට. බය නැහැ මං කියන්න අද කිය බය නැහැ කියන්න. මම දන්නවා එක්තරා විශ්වවිද්‍යාලයක් තාමත් අයින් කරගන්නේ නැහැ ප්‍රකාශය. උන් අයින් කරගන්න නැත්නම් මම නම කියනවා විශ්වවිද්‍යාලේ වැඩි දවසක් යන ඉතල්ලා. උන් ගොයන් ගහ අඳුරන්නේ නැහැ. එක්තරා මහාචාර්යවරේ ඉදල් ඉරුඟු ගහක් ගෙනල්ලා ඉදල් ඉරුඟු ටිකක් නිදානකින් හම්බුණා කියලා ඒ පැල කෙරුවා බල බල කරලා බලව හාල් යට එළිය මේක තමයි සොයන් ජාතවි දැන් මේ මහාචාර්යවරයා ගොයන් ගහ අඳුරන්නේ නැහැ ඉදල් ඉරුඟු ගහ මේක දිගින් දිගටම යනවා මම ඒකට විරුද්ධව කතා කළා මේක නිවැරදි කරන්න අමාරුයි පත්තරවල ලිව්වා රූපවාහිනිය වල කතා කළා අන්තිමට වර්තමාන අගමැතිතුමා එතකොට ජනාධිපතිතුමා එයා කියලා තිබුණා කුසිකර්ම ඇමතුමා හිටියේ දැන් ඉන්න කතානායකතුමා. එයාට කියලා තිබුණා මේ ගැන හොයන්න කියලා. කතානායකතුමා එතකොට කුසිකර්ම ඇමතිතුමා බතලගොඩට එවනවා. බතලගොඩට දෙනවා නියෝගයක්. මේක හොයන්න. කන්දේක මහත්තයත් උදව්වට ගන්න. මගෙත් එක ගියේ පරීක්ෂණ කරන්න. බතලගොඩ කට්ටිය. මම පෙන්නවා මේකේ දිව්හාලයක් නැහැ, කර්ණිකයක් නැහැ. ගොයන් ගහක් තනකොළ පවුලෙන් වෙන් වෙන්නේ දිව්හාලය සහ කර්ණිකේ හින්දා. ඒ කියන්නේ දිවයි කණයි ඒ ඉඳයි ගොඩයි මඩේ දෙකෙම හැදෙන්නේ මේ ගොයන් ගහ. ඒ ගහේ දිව්හාලයක් නැ කර්ණිකයක් නැ. එඳ මේක ගොයන් ගහක් නෙවෙයි කියන කොප්පු කළා. එඳ ඒගොල්ලෝ සියල්ල පරීක්ෂණ කරලා ගහනවා රිපෝට් වාර්තාවක් මෙය සීපෝ වර්ගයේ පැලෑටියකි. ගොයන් ගහක් නෙවෙයි. මේ ඇතුල් වෙන්නේ ඉදල් ඉරුඟු වලට. එවැනි විශ්වවිද්‍යාල වලින් නම් ඉගෙනුවේ. කුසිකර්මයේ මේක වලපල්ලට ඇදෙනක නවත්තන්න බෑ යන්න ඕන හැදි ගමන ගිහිල්ලා. එහෙම මොහොතකයි වර්තමාන ජනාධිපතිතුමා තීන්දුවකට ඇවිල්ලා තියෙන්නේ. අපිට දෙන්න තියෙන සියලුම සහයෝගය දෙන්න ඕනේ රට වෙනුවෙන් ලෝක වෙනුවෙන් ලංකාව මේ පාඩම හරියට ගත්තොත් ලෝකෙ මේ පාඩම ඉගෙන ගන්නවා ඒ සඳහා පහසුකම් තියෙනවා මේ රටේ උන තරම් ඇයි අපි ලෝකයේ මිනිස්සු ඇඳුම් නැතුව ඉන්නකොට සමාල්ලාට අපි මහා අපි අභ්‍යවකාශයේ ජයගත්ත ජාතියක් මහා රාවණයන් ගැන කතා කරනවා මේ වැඩසටහන රාවණ කවුරු මේක වහන්න ඇදුවත් මේ මොහොත වෙනකොට මහා රාවණයන් නැගිටින්මින් ඉන්නේ මම ලියනවා පත්තරේ මේ ගිය මේ බ්‍රහස්පතින්ද පත්තරේ ආණ්ඩුවේ පත්තරේමයි ඒකන ලියනවා රාවණ අවිජ්ජේය රාවණ අවිජ්ජේය මම රාවණ කියන්නේ සූර්යයාට සූර්ය වංශිකයෝ අපි සූර්ය අප්‍රේල 13 වෙනිදා ඇවිල්ලා ගියා ඒක මතු කරලා ලියනවා මම ඔහුගේ ඔහු කොහොමද මේ ගමන ආවේ කොහොමද කුසිකර්මයේ කියන කාරණාව
මේ සේරම මේ මහ මේ තරම් මහා ඥානයක් තියෙන අපිට මේක දිනනවා කියච්ච එක අමාරු දෙයක් නෙවෙයි අපි අද කෑ ගහනවා අබලි සිල්වා මහත්තයා කෑ ගහනවා වරක දෙන්න තු ඇයි අපි ඇපල් දෙන්නේ මතක තුමා මං තුමා දේශීය රසකාරක 45ක් 42ක් 42ක් හොයාගෙන නම් කරලා පොත් පිංචක් ගහලා ඒ පොත් පිංච මට දෙන දවසේ මට හිතන මොනවද මේ මිනිස්සු මේ රටේ කරන්නේ කියලා මේක මේක ඔව් මේක දෙනකොට කව මොනවද මේ කරන්නේ කියලා ඒ ඒ ඒ රසකාරක පාවිච්චි කළා නම් මෙන්න සාක්කිය වෙදම් අන්තේ වෛද්‍යාචාර්යතුමා තුමා සාක්කිය මේවා තමයි ප්‍රතිශක්තිය පැහැදිලි ඔය ප්‍රතිශක්ති ධනක බෙහෙත් කියලා මේ දවස්වල හදරේ වැ ටික තියෙන්නේ මේකේ එහෙනම් ඔබතුමාලා දෙන්න දෙන්නෙක් නෙමෙයි ඔබතුමාලා දෙන්න එක්කෙනෙක් අද ලෝකෙම පිළියරන් තියෙන මේ 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 කොරෝනා වසංගතයෙන් බේරෙන්න නම් කොත්තමල්ලේ ඉගුරු පැහැදිලි ඒක ලෝකෙම පිළියරන් තියෙන මේ අපේ අපේ මේක තමයි අපේ ත්‍රිමුණු රසකාරක ටික එතකොට මෙවැනි දනුන් සම්භාරයක් තියෙන අපි දැන් අවදි කරන්න ඕනේ රාවණ නෙමෙයි මේ මොහොතේ අවදි කරන්න ඕනේ මේ වෙලාවේ කුම්භකරණ එන කුම්භකරණ ගැන දැන් මම ලියමින් 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 යනවා කුම්භකරණ කොහොමද කළේ ඇයියා නැගෙනහිර පැත්ත තෝරගත්තේ දිවයිනේ ඇයියා මෙහෙ අම්පාර පැත්තේ ඉඳලා මොනරාගලට එනකම් මේක තෝරගත්තේ උට සූර්යා ලෝක උදේ ලැබෙන සූර්යා ලෝකේ වටිනවා කුසිකර්මයට ඒ හින්දා අපි කොම්පෝස් මත නැත්නම් කාබනික ද්‍රව්‍ය මත යටිච්ච හැබෙච්ච කුසිකර්මයක් නෙවෙයි තිබුණේ महा विद्यात्मक कुशिकर्म महा विद्यात्मक कुशिकर्म कथा करमु मे मातृगाव मेकत्म विलाव एहम नुनोत् मम देशपालन वचन किन्न यम कच्चि कटे कि कौर तींदो गए दैत सविमत्ण मेक देशपालन वचन दैत ने मे वरदी मकुनो ककुल देखा सविमत्ण ඉතම සුවිශේෂ තැනකට පළමු අටේදී මේ විදුතුන් මේ මාතෘකාව රැගෙන ආවා ඔබට බොහෝ දේ තියෙනවා හිතන්න මේ තුල ඒ නිසා විරාමයකට යනවා විරාමෙන් පස්සේ තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න අපි සූදානම් රැඳෙන්න අපිත් එක්ක වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා රාමෙන් පසු ඔබ සීත රාවණා වැඩසටහන සමග විශේෂයෙන්ම මේ වැඩසටහන පිළිබඳ බොහෝ ඇගීමට ලක් කරන පාසල් දරුවන් ආචාර්යවරුන් විශ්වවිද්‍යාල දරුවන් සිසුන් සිසුවියන් මේ සියලු දෙනාම මේ පිළිබඳ බොහොම ගෞරවයෙන් කතා කරනවා මෙහි ගෞරවය හිමිවිය යුත්තේ විශේෂයෙන්ම මේ මේ රාත්‍රී කාලය අපේ මේ විද්වත් මණ්ඩලය දන්නවා ඉතා හොඳින් ඔය විනෝද ජනක සතුට ගෙන දෙන වැඩසටහන් වලට ඊටාම වටිනා වෙලාවක් සහ ඒ සඳහා අනුග්‍රාහක බවතුන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන වෙලාවක් නමුත් වැඩසටහන් ගණනාවක් වැඩසටහන් 160කටත් වැඩි ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන්නේ මේ වර්තමානයේ ගැන හිතලවත් ලාභයක් ප්‍රයෝජනයක් ගැන හිතලා නෙවෙයි කිසිම අනුග්‍රාහක බවතෙකුගෙන් තොරව මේ වැඩසටහන් පවත්වාගෙන යන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් රටක් ඉතිරි කරන්න රටේ වටිනාකම් ඉතිරි කරන්න එවෙන්වෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ විශේෂම සේත සභාපතිතුමා රොෂාන්ත කාර්යපරු මහත්මයා ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා ජේෂ්ඨ උපදේශකතුමන් ප්‍රියන්ත කාර්යපරු මහත්මයා මේ වැඩසටහනේ ආරම්භයේ ඉඳලා එතුමා තමයි මෙහි නිර්මාතෘත්වය දරන්නේ අපි දේශීය දේ අපේ දේ වටිනාකම් අපිට නැති වෙච්ච දේවල් අපි කොහොම හරි එකතු කරලා අපේ අනාගතයට දෙන්න ඕනේ මේ වැඩසටහන ආරම්භ කරන්න කලිනුත් ඒක තමයි කිව්වේ ඉතින් මේ සියල්ල වෙනුවෙන් අපේ සියත සියලුම කාර්ය මණ්ඩලය එකට ඒක රාශී වෙලා කැපවීමෙන් කටයුතු කරද්දී ඉතා හොඳ බොහොම නිහඬව මේ සේවාව කරන මේ වැඩසටහනේ නිෂ්පාදකවරයා සජීව බාලසූරි මහත්මයා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා ඉතින් මේ වෙනුවෙන් මේ වැඩසටහනට මේ මණ්ඩපයට පැමිණි සියලු දෙනා ආරම්භක වැඩසටහනේ සිට අද දක්වායි සියලු දෙනාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් ප්‍රේක්ෂකාගාරයේ ඔබවත්
अभी ताम गौरव मतकर्मी उपट स्तुति पंतमीन अभी हरिणवा यलित देशबंधु आचार्य पब्लिक सिल्वा महात्मा पैतट उबतुमा अतर मेद अर तुनपह एकतुकला आहारी रसवत्कर्ण मे कथाबाण बहुदेवा लेकुकला अभी हरि लेसियंग क्षणिक आहार वगे देवलोट हुला तीनों एत्र मे क्षणिक अपेहा आहार तदागन पुल बहुदेवल तीनों अभी अतरला अभी लेसी वट्टोर हुयागने अनवा एनिसा सूपवेदि कलापिलिबद महिता ओब भूम सुविशेष ग्रांथ गुत्पे दवसक निर्माण कला अभी चुट्टे पोटक पिन्नोणे मुखद मे मे अपे कमन मे का मे पोते तीन अपे देवा अभी ट मग रीच देवा एक पोटक पिन्न गणम मे बाल सूर्य महत्वे पुत गेन्े क्यों निशा गेन नम गेन बलापुर मे पुत सकस्कान प्रधान हेतु अद मुलिंग कथा कर वगेम मे आहार विनस्वेन्न एक लोकेतीन हेम आहार्यम लंकावट गलागने नो अभी बदागण्व एव चीन टे वेडी चीन कैमती नो अनिवार्य चीन कैमने चीन रेस्टोरेंट तीन चीन अवन्हार अवन्हार इतिंग हे उरट कट ए वगेम जन लोके पुदुम विदीर में संचारक व्यापारे भोम प्रचलित विलाती नो लोकेम इतकोट ये संचारक व्यापारे प्रधानमंत्री शुभाधर्म एक आहार मे आहार ज्ञानमें मुलिंग कथा करके अभी इंगलते मिनी ना इंगलते क्या मे लैती मे मेहे मे दर्व पूर्ण करना एक इंगलते वट्टूर पोदल एक पासल अरला निकनू नवे पासल उत्तरला एक विश्वविद्यालय अरला कमकने हैं मम बेलो है कि मे ममद मे रटे इपदुना ये उड़े मे संचार व्यापार एक उर्दू हट पहाक इधन वैसे पनस आए मम्मे गलती से माँ होटल तो संबंध होने अद वेन को उर्दू हट पहाक मगे वायस नहीं भी මේ මේ වෘත්තියේ නියලිච්ච කාලය වෘත්තියේ නියලිච්ච කාලයේ 65ක් එකතන හරි මිනි මේ දැනුම මට හිතුණ සමාජගත කරන්නේ නැතුව ඇයි මම මැරිලා යන්නේ කියන එක ඒ උඩ දැන් අපේ රටේ හෝටල් පාසල් තිබුණා මම ඒවට අගේ කරනවා හෝටල් පාසල් තිබුණා අපේ अद सिंघल भाषा भी गनगन पोता मुखद गियावृद्धट उडिंग वृद्धे ओलेवल फेल सीएट पन देखा मे दर्व कुहाट दटे पिरीमिलमाई वटे त्रिवील लेकट ज्ञानुलमाई वटे गामंटे गट एवं मेदपेर दिखेट सीवेट अरे मिन्न मेकिंग अदुम गाने सीएट दहायकत मट मे पत्र हर वगन ओण की चेतर मे मे पुत इधर पचरे मुकद सिंघल भाषा में संपूर्ण इतिंग मंग विशेष मट स्तुति अंत में मे पुतगन पुट कथागन पुतगन अपने प्रधान मिन्नु मे आपु मातृका मगे मेद महात्म होद कथा वरा मे गोरख कार्यज्ञान घटा करा एक मयुक्का ज्ञान घटा करा अल जाति देखा किट कन्ने पाकि कथा करा मेरटे अल जाति तीनों पनसाय मे रटट आवेनिक माल जाति मनस तीन अंगित मिधुमा दन्नो हिटोलतीन दन्य पनसाय मिट्टी කියක්ද හිටවල තිනාද කන්දක මත සංඛ්‍යාවෙන් කියන්නේ පුළුවන් තරම් හිටුණා දැන් මම බැලුවේ දැන් අද යනකොට හම්බුනොත් මම කියනවා මගේ වාසික වෙනස් කරන්න ඕනේ ඌරු වර්ගය කියලායි අලකණ්ඩාසයි මම අලකන්න තමයි වාස වැඩි හරියට
අලජාති 56ක් තියෙනවා මේ මේ ඉඟුරු මයියක් වලට ඉඟුරු දාන්නේ පයි කියන එක උනේ අපි මයියක් ගහ ගලවලා හරි බොහොම ලක්ෂෙන්ට ගිහිල්ලා පොලව කොටලා මේ ගිරියෙන පැත්ත බලලා දණ්ඩ හිට වල දානවා වල දාලා වතුරක් දානවා වතුරක් දාලා මේක ශස්ත්‍රීය පොර දානවද මන් දන්නේ නැහැ ශස්ත්‍රීය වැවෙනකන් ඉඳලා අල ගලවන කාලෙක ඉස්පාසුවක් නැහෙනි ඈ අල ගලවන කාලේ ඉස්පාසුවක් නැහැ කොහොම හරි ටිකක් කොටලා ගහයි හරන මහත් පෙරලලා අදිනෝ ඇද්දම් ඉතින් කැඩෙනෝ ඒ කැඩුනේ පැත්තකට දාන්නකෝ ඒක දානවා ගෝණි වලට ගෝණි වල දාන්නේ තවත් තල තල එතකොට මේ මයියක්ක අලිය තැලුනොත් ඉරි තැලුනොත් මොකද වෙන්නේ ඒකට වසක් ඇතුල් වෙනවා ඒක ස්වභාවයෙන් මෙන්නදී පල්ලමාණිකා බන්නේ මේ ඒ කැඩිච්ච මයියක කෑල්ලක් සුද්ධ කරලා දම් පාට ඉරක් දීලා තියනවා නේද ඔය මහත්තයා මෙන්න මේක නිසා තමයි ඉඟුරු දාන්නේ පා කියන්නේ එහෙම නැත්නම් අද ගහ ගලවලා ඉඟුරු දැම්මට මේක ප්‍රශ්නයක් නැහැ එතකොට එහෙනම් මේ වෙද මහත්තයා කෑවනේ ඉන්දියාවේ ගිහිල්ලා ඈ අනිවාර්යයෙන් එහෙනම් ප්‍රශ්නේ මෙන්නේ පොයි තාම ඉන්නේ ඉතින් ඒක නිසා මේ රටේ ආහාර ගැන මේට වැඩි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ හේතුව මේ බෝ වෙන අසනීප වලට වැඩිය දරුණුයි බෝ නොවෙන අසනීප ඒවයින් ගැලවෙන්න ලේසි නෑ මොකද දවසකට දෛනිකව මිය යන ප්‍රමාණය ගත්තාම ගණන් මිනුම් වලින් බලා ගන්න පුළුවන් ඕනෙම තැනකින් ඔය ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බෝවන රෝග වලට වැඩිය ප්‍රමාණයක් බෝ නොවන රෝග නිසා මිය යනවා දවසකට ඒ මිය යන එක එකම මේ රටේ මේ මැදපිට දිග ගිහිල්ලා දරුවෝ හම්බ කරන් එන්න විදේශ මිනිමය කොහටද යන්නේ බහුජාතික සමාගම් වලට මේ බෙහෙත් වලට පැහැදිලිද ඒක නිසා අපි මේට වැඩිය මේ ගැන හිතන්න ඕනේ මේ ආහාර ගැන දැන් කෙනෙක් කල්පනා කරන්නත් පුළුවන් මේ වැඩසටහනේ නම රාවණා එතකොට රාවණා කියන්නේ ඉතිහාසය ඇයි මේ ආහාර ගැන කතා කරන්නේ කියලා. නමුත් අපි කියාගෙන එන්නෙම අපිට ඉතා හොඳ ඉතිහාසයක් තිබුණ රාවණා යුගයේ දක්වාම දිවෙන ඉතා පිළිවෙලට ආහාර පාන ගත්ත. ඉතා සැලසුම් සහගතව වස විස බේරලා ආහාර ගත්ත. මේ ඒ යුගය යලි නිර්මාණය කරන්න ඕනේ කියන කතාවටනේ අපි මේ එන්නේ. අපි අද කරන වැරදි ටික ඒක ඔප්පු කරන්න අපට ඕන තරම් නිදසුන් තියෙනවා. අනුරාධපුර යුගයේ මේ රජ කෙනෙකුට හිටියන්නේ යෝධෝ කී දෙනෙක් හිටියද? ඈ යෝධෝ කී දෙනෙක් හිටියද? යෝධෝ ඉපදෙනවයි ආහාර වලින් යෝධෙක් වෙන්නේ දුර්ගමුණ රජුරන්ට හිටියන්නේ යෝධෝ දසමහා යෝධෝ එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි එහෙ උරන්ට අපි ඉපදලා තියෙන්නේ එහෙ සම්පත් මේ මහපුළුවේ තියෙනවා එහෙව සම්පත් තියෙන අතරේ ඉදිරියේදී මයෝ කටික පිටරටින් ගේන්න පුළුවන් මයෝ කවිතර නෙමෙයි ඉංගුරුත් ගේන්න පුළුවන් මයෝ ක දණ්ඩක් ගෙනේ දන්නේ නැහැ කියන්න බෑ ඉතින් ඒක නිසා අපි මෙටි වැඩි මේ මේ ආහාර වලට මම හිතන්නේ දැන් හරි මේක පටන් ගත්ත එක ලොකු දෙයක් හරි මෙටි වැඩි හිතන්න ඕනේ ඒකම සංග වේද ගුරු ගෝවි කම්පරු කියනවා වගේම මේක ගලව ගන්න නම් මාධ්‍ය වේදියයි පෝෂණ වේදියයි වේද මහත්තයා නැත්නම් දොස්තර මහත්තයායි සූප වේදියයි මෙන්න මේ කට්ටියගේ එකමුතු නූනොත් කවදාකවත් මේක ගලව ගන්න බැහැ එතකොට පෝෂණ වේදීන් හදන්න පිටරට ලංකාවේ නෙවෙයි නෑ නෑ පැහැදිලිව මේ වැරදි අපි හදා ගන්න ඕනේ
ගුරු විද්‍යා විෂය මාලාවක් තිබුණට ඒ අත්පොතේ නැහැ මේ මේ රටේ කෑම අඳුම ගන්න මේ රටේ පහේ ටිකවත් හදන්න ඒක නෑ මේ 42 වත් ඒක නෑ මේවා අපි මේට වැඩිය මං කතා කරන්න ඕනේ මේට වැඩිය තැනක් දෙන්න ඕනේ මං හිතන්නේ පාට බහින වේද අපි පාරට බහින්නේ නැතුව පාරේ හිටියත් ගෙදර හිටියත් කොතන හිටියත් ඒ ඉන්න අය දැනුවත් කිරීම තමයි මේ කරගන්නේ ඔව් ඉතින් එහෙමනම් අනිවාර්යෙන්ම ඒ කියන්නේ මෙතුමා කියන දේ ගැන කතා කරා අද අපේ දරුවන්ට කැඳක් හදන්නවත් උගන්වන්නේ නැහනේ අම්මා කෙනෙක්වත් කැඳක් හදන්නේ නැහනේ මෙන්න මේ යුගයේ අපි කොහොම හරි මේ රට ගලව ගන්න නම් අනිවාර්යෙන්ම අපේ ආහාර සංස්කෘතියේ මම බලුවා මේ පොත්පත්වල දාලවත් මම මේක මම දන්නේ නැහැ කවද වෙරෙයිද කියලා දැන් 85යි ඒ දැන් මම පොත් 20ක් ලියලා තියෙනවා මේ 24 වෙනිදා පොත් 3ක් ලිව්වා ඒ පොත් 3 අපේ රටේ ජාතීන් අද වෙනකොට ජාතීන් 21ක් ඉන්නවා මේ ලංකාවේ ජාතීන් 21ක් ඉන්නවා 21කින් ජාතීන් 6ක් ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදිවාසී මෙන්න මේ ආහාර සංස්කෘතියත් මම එක්කහු කරා එක්කහු කරලා එක පොතකට ඒක ලෑස්ති කරා මේ උතුරේ මහත්තුරු මට හරියට දොස් කියනවා ඔබතුමා අපේ අපේ භාෂාව ගණන් ගන්න අපේ භාෂාවට පොතක් නැහැ කියලා. අනේ දෙවන භාෂාවෙන් ඒ පොත මේ මේ 24 ඉඳ එලි දැක්කුවා. අනිත් එක තමයි අපි කොස්කහට මේට වැඩි තැනක් දෙන්න ඕනේ. මෙතුමා කොස්කේන කතා කරා මට ආසයි කොස්කේන කතා කරන්න. කොස්ගහ පොල් ගහ නෙවෙයි අපේ රටේ තියෙන එකම කප්රුක කොස් ගහ. ඊයින් එහා නෑ. බත් ගහ කියලා කියන්නේ. බත් ගහ නෙවෙයි ඒක මම දන්නේ කප්රුකක්ම තමයි. ඇයි? කොස් ගහේ වීසි කරන දේවල් කියන්නේ. එකක් මට කියන්නේ. අර වැටෙන කොලේ, වේලිලා වැටෙන කොලේ ඖෂධයක්ද? අනිවාර්යෙන්ම ඖෂධයක් මේක සීනිය අමාරුවට මේට වැඩිය දෙයක් නෑ ඒක හොඳට සුද්ධ කරලා පවෙන වේලලා කුඩු කරලා ඔය ප්ලේන් තිබනෝ වගේ කොස්කොල ටිකක් බොන්න අඩුම ගන්න දවසට දෙපාරක් සීනිය අමාරුවට මොකද වෙන්නේ කියලා අනිත් එක තමයි කොස් කොස් ගහෙන් අපි කොස් ගෙඩියෙන් අපි හොඳ මේක වීසි කරනවා මොකක්ද ඒ විවිධ විවිධ තමයි සීනිය සීනි වලට හොඳම ඖෂධය. මේව දැනුවත් කරන්නේ නැහැ කවුරුවත්. මුලේ ඉඳලා මුල කොස් මුල අර වෙනුවල් ගැට තම්බලා බොනවා වගේ කොස් මුල හොඳට හොදලා වේලලා ඒ වගේ කපලා තම්බලා බොන්න සීනි වලට මොකද වෙන්නේ කියලා. එතකොට ගොරක ගැන මෙතුමා කතා කරා. ගොරක කොලෙස්ටරෝල් වලට ප්‍රධානම ඖෂධය තමයි ගොරක. මේ ගොරක නැතුව ඒ පෙත්ත හදන්න බෑ. ආසියාවෙන් ඒ ගොරක අරන් යන්න ඕනේ. දී අද ඒක සමාජගත කරන්න දැන් මං හුඟක් කෑ ගහනවා මං දන්නේ නැහැ. කෙරෙන්නේ නැති එකයි බය. මොකෝ ගොරක වසක් නෙවෙයිනේ. මේ කරියක් හදාගෙන කෑවා මොකද වෙන්නේ මේ මහත්තයට මං අපි මං කියන එක පිළිගන්නේ නැහැ නේ මේ සමාජේ ඔබතුමාගේ ඇයි කිව්වොත් පිළිගන්නේ ඈ ගොරක කෑල්ල තමයි පිංගාලේ අයින් කරලා ඉතින් කරනවා ඒක ගොරක කෑල්ල නෙවෙයි අපි කාලා පිගාන වටේ බැලුවම බතික් කරා වගේ ගොරක කෑල්ල කරබින්චා රම්පේ කුරුඳු පොතු මේ මුනුවත ඖෂධ මේ සම්පූර්ණ ඖෂධ මේවා
එතකොට මේ මේවා හරියට ආහාරයට ගන්නව නම් කොරෝනා වලට වෙනම බේත් බොන්න කොරෝනා නෙමෙයි හුඟක් අසනීප වලින් අපිට ගැලවෙන්න පුළුවන් මම එක ඉල්ලීමක් කරනවා මම ගොරක මාළු හදා ගන්න හැටි වේද මහත්තයාට කියන්න වේද මහත්තයා ඔබතුමා ඒක ප්‍රසිද්ධිය කියන්න වේද මහත්තයා ඊට පස්සේ ඒක කරන්න අර අර කාලා පිගානේ ඉතුරු වෙන එක ඊට පස්සේ වතුර එකක් බොන්න අර ටික ඔක්කොම එකට අරගෙන හොඳට හපලා කන්න මොන මොන රහක් එනවද කියලා මේ අවශ්‍යද ඔබතුමා මේ කරලා බලනවාද ඊළඟ වැඩසටහනේදී ඔබතුමා මෙයාලට කියන්න මොකක්ද ඔබතුමාට මොකද්ද දැනුනේ කියලා ඒ අනිවාර්යෙන් ඈ අනිවාර්යෙන් ඉතින් ඒක නිසා මේ කොලෙස්ටරෝල් තියෙන කට්ටියට මම විශේෂයෙන් කියන්නේ මේ ගොර ටිකක් ගන්න ගොර ග්‍රෑම් 250 ඒ 250ට රතු ලුණු ග්‍රෑම් 30යි විදට කනහුණු තේ හැදි භාගයයි අවුමිරිස් කරල් 2යි රම්පියන් ගල් බායි කෑල්ල කුරුඳු පුතුන් ගල් බායි කෑල්ල කරිකුඩු මේස් තේ හැදි එකමාරක් කහකුඩු තේ හැදි කාලා මිරිස් කුඩු තේ හැඳක් එකම මිටි කිරි අඬුකෝප්ප කාලා දිය කිරි හෝ වතුර අඬුකෝප්ප දෙකමාරක් ලුණු පදවන්න අර හුණු කිව්වම දැන් ප්‍රශ්නයක් ඇති හුණු ඇයි මේ හුණු අපි හුණු පාවි මේ 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 මේකේ 27 42 එකකට දිනනවා හුණු අර හුණු ටික මේ සැඳි දෙක වතුර අරගෙන දිය කරලා අර ගොරක ටික දවටන්න දාලා පැක් තියන්න පැක් තියලා පස් පාරක් විතර හොදන්න මේ හුණු ටික යනකම් හොදලා කැබලි කපන්න කැබලි කපලා මිටි කිරි හැර අන් සියල්ල ගොරක වලට දාන්න ගොරක වලට දාලා මේක තමන් අදහන ආගම මෙනෙහි කරමින් හිනහවෙන් මේක ලිපේ තියන්න උතුරනකොට මේක හැදි ගන්න ඊට පස්සේ ගින්දර පාලනේ වැදගත් වෙනවා මේ උම් පිහු වලට මේක ගින්දර අඩු කරන්න වහන්න මද ගින්දරේ ඉස්මෙහි දෙනකන් තැම්බෙන්න ආරින්න ඊට පස්සේ මිටි කිරි ටික දාන්න මේක හින්දවන්න සුමානෙකට දවස් 3ක් ඉස්සෙල්ලා කොලෙස්ටරෝල් ටෙක් කරගන්න සුමානෙට දවස් 3ක් බලන්න මේක කාලා මොකද උනේ කියලා මට කියන්න නැත්නම් ඔබතුමාට කියන්නේ කියන්න ඔබතුමා ඕක කොහොමාරි එනේන ලෙඩ්ඩුන්ට කියන්න ඕන ඕක කන්න කියලා වසක් නෙවෙයිනේ අනිවාර්යෙන් ඈ අපි වහ ටික කාලා මේ හොඳ ටිකනේ අයින් කරන්නේ ඔව් දී ඒක නිසා මේ හැම දෙයක්ම කතා ගන්න මේ මම දන්නේ මාසයක් වුණා කතා කරන්න පුළුවන් ආහාර ගැන ඈ මේ ඒක ඒ උඩ මෙන්න මේකත් මං හිතන්නේ විශේෂයෙන්ම මෙන්න මේ නම්බර් එකත් ලියාගන්න 0112 711 711 මේකට කතා කරන්න ඕන වෙලාවක 365 දවසෙම ඈ උදේ 7 ඉඳලා 9 වෙනකන් හැබැයි ඉතින් මං ඔය මේ උදේ කෑමකට ගිහිල්ලා එහෙම නැත්නම් මේ වගේ මාධ්‍යයකට ගිහිල්ලා නිතිබුණොත් අනිවාර්යයෙන්ම 365 දවස් මේ මම ඉන්නවා ඔය නම්බරේ ඒ නම්බරේට කතා කරලා ඔබගේ ආහාර ප්‍රශ්න හැබැයි දේශීය ආහාර ප්‍රශ්නයක් තියෙනවා නම් මට යොමු කරන්න මම ඒක උත්තර දෙන්න ලෑස්ති ඒ වගේම මේ තවත් එකක් තියෙනවා විශේෂයෙන්ම වෛද්‍යතුමනි මේ 42 තිබුණට අපි මේකේ මාත්‍රාවක් ගැන කතා කරන්නේ ඈ එතකොට අපි දැන් මේ අම්මා කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ 3-5 කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් නොයෙකුත් ජාති තියෙනවා මම මේක හුඟක් කල් ඉඳන් කතා කරනවා මේ විශේෂයෙන්ම
मे दारू इन्वान मेन मेक लिया गांड तुन पहा गया वह किसी में गेदर का हदाने न तुन पहा गया ने सूदुरु मादुरु कोत्त माली इकट्ठा अंबरा गत्त गुलिया कहा मिरीस गम मिरीस अबर ये हतर एक एक गुली एक एक गुली हदा गांडो ने तो गुली पहाकती ना मेकर तमाई तुन एकाई तुन पहा सूदुरु मादुरु कोत्त माली इकाई अनेक गुलू हतराय जब मैंने गुली पहाकती ना गुली पहाड़ तमाई तुन पहा की हुई अब दें किसी गेदर का तुन पहा दान नहीं आने पा मुकद हेतु अभी ये सूदुरु मादुरु कोत्त माली राम पे कार बेंचा कुरुंदु पुदु ओक्को में दाला नहीं अभी हदा गाने की वाल लल इट पास हदान न गया मैं ने बता ते वा पाविच करना इसलिए मैं दान नहीं राम पे कार बेंचा नहीं तो कोटे म्याउ से दे मात्रा वक्त न तम मुकद वेन्नी अभी रसय कियाने मेके विशाल वेदगत कमक तीन रसय कियाने कृति एक रसय निवे अरे कैटे पाउडर टिक सोस टिक निवे मे रसय कियाने उब बुंची कारिया खदन वना आरक्षा करो ने बुंची वाले तीन वर्ण बुंची वाले तीन सोद बुंची वाले तीन रस वो कने रस එතකොට රස වෙනස් වෙනවා හැම එකින් එකටම රස සුවඳ වර්ණය වෙනස් වෙනවා හැබැයි අපිට වර්ණ වෙනස් කරලා හදා ගන්න පුළුවන් උදාහරණයක් ඇටියට අපිට කෙහෙල් ගෙඩි සුදු පාටයි කෙහෙල් ගෙඩි කපලා බදලා ඉවුවොත් වර්ණ වෙනස් වෙනවා රහ වෙනස් වෙනවා හැබැයි කෙහෙල් ගෙඩි පොලොස් පොලොස් ගෙඩිය තම්බලා හොඳට පහේ බදලා හැදුවොත් රස වෙනස් වෙනවා වර්ණ වෙනස් වෙනවා හැබැයි පොලොස් අනේ ඒ විදිහට හදා ගන්න පුළුවන් විශේෂයෙන්ම දැන් අවුරුදු කාලයකට හත්මාලුව කියනවනේ අපි හත්මාලුවක් ගැදුවොත් මෙහෙම කතා කරාට කමක් නැද්ද කමක් නැහැ කමක් නැහැ ඊටාම වටින දේවල් මේ කියන්නේ අපි හත්මාලුවක් ගැදුවොත් වෙනස සොයන්න බෑ මෙන්න මේ දෙකේ मुकद अभी हद बुहत मालू है बाल्य काला वाम ने कराई वे देखे मैंने सुना सेम ये तो कोई हाथ मालू है कहीं भी हाथ मालू की अन्य वर्ग हाथ के इन हदला सुहांद हाथा खामन वर्ण हाथा थियन व्यंजने तुम्हारी हाथ मालू की अन्य එතකොට මේ විවි මේ දක්ෂතාවයේ මෙන්න මෙසිනුයි එන්නේ. ඉතින් මේ කතා කරනවා නම් අවසානේ දැන් මේ මේ කාරණාව කතා කරන්නෙම අද ඇහුවොත් හෙව්වොත් බැලුවොත් කොයිතරම් රෝග පැතිරිලාද මේ කොවිඩ් කියන කොරෝනා කියන වසංගතයට එහා ගිය මහා වසංගතයක් අපේ මේ හෙළ ජාතියට මේ පොළවට ඇති වෙලා තියෙන. ඒ හින්දාමයි අද මේ විශේෂ මාතෘකාව වෙන් කරගෙන මේ පිළිබඳව කතා කරන්නේ. අපේ වෛද්‍යාචාර්යතුමාට යොමු වෙනවා. මම හිතන්නේ මේ අපේ පබ්ලිසිල මහත්මයා මේක හරි රසවත් තැනකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔබට බොහෝ දේවල් එකතු කරන්න තියෙනවා මේ කතාබහට. මට අහන්න දෙයක් නැහැ. ඔබට කියන්න බොහෝ දේවල් තියෙනවා. දැන් පබ්ලිසිල මහත්මයා ඒදපු හොද්දට තුන පහ දාන තමයි අපිට තියෙන්නේ දැන්. දැන් තුන පහ ගැන කතා කරනකොට මේ එක් විශේෂ තුන පහ කොටසක් කොටස් දෙකක් මේ වෙනකොට තුන පහ නෙවෙයි ආහාරය දාපු කුළුබඩු වර්ග දෙකක් කුළුබඩුනේ වර්ග දෙකක් මේ වෙනකොට අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒක 1818 වෙනකල් 18 කාලේ ඉඳන් රාජකීයංගේ කාල වෙනකල් දැම්මයි කියලා අපේ පරම්පරාවේ සතු සාධක සාක්ෂි තියෙනවා. එකක් තමයි කළුදුරු. කළුදුරු අද අපි පොහෙවත්ම තුන පහ වට්ටෝරුවක තුන පහ කියන වට්ටෝරුව නෙමෙයි අපි සම්ප්‍රදායෙන් කියන තුන පහ කියන කොටන එකට හරි පවුඩර් කියන එකට බෙහෙත් වට්ටෝරුව කරෙන්න හම්බෙන්නේ නැහැ නේ. තාම සමහර පළාත්වල උඩ රට සමහර ගෙවල්වල කළුදුරු පාවිච්චි කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ සම්ප්‍රදායිකම ගෙවල්වල තමයි ඒක තියෙන්නේ. අපි ගල්ලක් තියෙනවා.
කළුදුරු කියන්නේ ඉතාලම කොලෙස්ටරෝල් මර්ධනය කරන්න පුළුවන් ඊට පස්සේ දියවැඩියාව පාලනය කළ හැකි ආහාදීන පදේ ශක්තිමත් කරන ඉතා ශ්‍රේෂ්ඨ ඖෂධයක් කළුදුරු කියන්නේ හැබැයි එකක් තියෙන්නේ මෙන්න මෙහිමයි උදාහරණයක් හැටියට මම මෙහෙම කිව්වොත් කළුදුරු පාවිච්චි කරොත් ඒ සුවඳ ඒ රසය තමයි ඉස්සරහට දෙන්නේ व्यंजनी हर ये वागे मैं तवत्ते का नीर सर मम गया मगे किसी में वट्टूर को सीर मंद मुकते यागे अन्न सक मैं या पट्टूर अभी कोई करिए क्या बात सीर दमु सीर रहा सीर सुबह ඒක තමයි ඔකේ ඉවත්වෙන්නත් හේතුව වෙලා තියෙන්නේ හේතුව නෝකයි ඔව් තව එකක් තියෙනවා ඔය දැන් ඔබතුමා කියන මතේතම තවෙන්න තව එකක් තියෙනවා පෙරුම් කය පෙරුම් කයනොත් දන්නේ නැත්නම් මෙතුමා කියන මතේ නිසා කරමෝඩිය ඇතුලින් පෙරුම් කයන් කියලා අලෝලා තියෙනවා හරි පෙරුම් කයන් මහ ගොඩක් වැටෙන්නේ හරියට අර වාෂ්පෙත් එක ගිහලා පොඩ්ඩක් බිඳුවක් දෙකක් දීලා වැටෙන ටික විතරයි ඕක රාජකීයන්ගේ කෑම වට්ටෝරු වෙ තියෙනවා එතකොට අසංග මහත්තයා අපි අපේ කෑම වට්ටෝරු ටික විනාශ කරගත්ත යෝගීකයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මහා රාවණයන්ගේ කාලේ ඉඳලා මේ වෙනකල්ම අපේ තිමුණු ඉතා සෞඛ්‍ය සම්පන්න කෑම වේල අපි අමතක කරපු සමයක තමයි මේ අපි දැන් මේ කතා කරන්නේ පෙළඹිලා තියෙන්නේ. අපි ආපසු හැරි බලන්න ඕනේ අපි කෑවේ මොනවද කියලා. දැන් අපි දැන් අද ඇත්තටම ඔයගොල්ලෝ ගෙදර අද රැයට වෙලා තිමුණු ටික බලන්න. හරි? එක දෙයක් සිංහල දෙයක් තිබුණාද කියලා? බත විතරයි තිබුණේ ඒකත් අර හඳගම් මහත්තයා කිව්වා වගේ හයිබ්‍රිඩ් හාලෙන් හදපු දෙමුහුන් හාලකින් හදපු බතක් තිබුණේ ඔබලා ගෙදර අද මම භුක්ති විඳින්න බොහෝ 100% එකක් විතර ගේක නැති වෙන්න පුළුවන් 99%කම තත්ත්වය ඕකයි එහෙනම් අපි අපේ ජාති කෑමේල අමතක කරලා අපි ඉන්දියන් කෑම කියලා තෝසේ ජපාති කන්න පුරුදු වෙලා චයිනීස් කෑම කියලා කන්න පුරුදු වෙලා ඉංග්‍රීසි කෑම කන්න පුරුදු වෙලා අපේ ගෙදර වට්ටෝරුව තියෙන දැන් අද මේ ටිකේ දුවන්නේ අපි අද දන්නේ කඩුපහර කොලයක් කන හැටි කන්දගම් මහත්තයා රණවරා කොල මැල්ලුමක් හරිගස්සලා කන්න ගමේ මිනිස්සු දන්නේ කැබැල්ල කොල ටිකක් හරිගස්සලා කන්න දන්නේ නැහැ මෙතුමා කිව්වා ඒ ගොරක මාළුවක් හරිගස්සලා අපි කන්න දන්නේ නැහැ හරි තිරිවනා ගල් හොද්දක් හදාගෙන භුක්ති විඳින්න තේරෙන්නේ නැහැ කොහොල්ල මාළුවක් හදාගෙන රස විඳින්න අපිට වාසනාවක් නැහැ අටකොස් ටිකක් හදන්නේ ඈ අටකොස් ටිකක් හදාගෙන කොස් නැති කාට කාලා පෝෂණය හදාගන්න අපිට ඌමනාවක් නැහැ අපි අර මොනවද පෝෂක පස්සේ දුවනෝ මිසක් හරි අර පෝෂය මේ පෝෂය පස්සේ දුවන්න පුරුදු වෙලා ඒවා පෝෂ නිකන් අපිට පුංචි කාලේ කවල්ලා අපි පුරුදු කරලා ඒ රහට අටකොස් වල රහට අපි දැන් අපිට රස නැති වෙලා අටකොස් හරි එසම එතකොට මේ දේශීය හාලෙන් හදපු කැඳ පොඩ්ඩක් බොන්න අපට ලුණු කැඳ ටිකක් බොන්න උදේ පාන්දර නැගලා ලුණු කැඳ ටිකක් බොන්න එක නුවට කිරි පිටි ගෙනත් දාලා මට මේ ළඟදී හම්බ වුණා 1945 පත්තරයක් මේ පත්තරය දිහාගෙන මම එක ඉදිරියේ මේ වැඩසටහනේ පෙන්නන්න මම එක යොමු කරන්නම් මේ පත්තරේ දාතන මෝල්ටන් මිලික් පානයක් ගැන ඔබට දරුවාට කිරි දීමට නැහැ නම් අපහසු නම් මෝල්ටන් මිලික් තේ හැඳි දෙකක් උදේහවස දෙන්න කියලා ඔන්න ඔතනින් තමයි අපේ ගවය අයින් කළේ අපේ ගෙදරින් අපේ අම්මගේ තනපුඩුවෙන් වැහැහෙන කිරි ටික දෙන්න අම්මා කම්මැලි කළේ බොඩි ෂේප් එක වෙනස් වෙයි කියලා මෙන්න මෙතනින් 1945 ඉඳන් ඒ කුමන්ත්‍රණය වෙලා තින සුද්ධ ආවට පස්සේ අපිට කුමන්ත්‍රණ කළේ අපේ ගෙදර හිටපු අපේ කාබනික මේ කුචිකර්මයට අවශ්‍ය පෝර ටික ගත්තු කිරි ටික දීපු හරකව අපි ගෙදරින් අයින් කළා අපේ කිරිටින් එක ගෙදෙට්ට ගෙනහැල්ලා සිංහල රස කැවිලි කියලා මේසෙකට ඇරියොත් ඔක්කොම තියෙන පුතුගීසි රස කැවිලි කොකිස් මන් දවසකුත් කිව්වා කොකිස් ආස්මි අලුවා හරි මේ ඔය ඔක්කොම පුතුගීසි කජුත් පුතුගීසින්ගේ ඈ අපේ තිබිච්ච සාම්ප්‍රදායික කෑම වේල අපි නැති කරගෙන ඔය බලනකොට අපි ආයිත් මහා රාවණා යුගයට ආයුතුයි අපිත් අපි ආයි අපි රජදරුවන්ගේ යුගයට යා යුතුයි එහෙනම් පොඩ්ඩක් වටපිටේ බලන්න ඔබගේ වනාන්තර කොටස්වල අපි ඔබගේ තියෙන ගෙඳ ගහ පවා ආහාරයට ගත්ත හැකි ගොටුකොළ ගහ ගෙදල මිදුලි හැදෙන උඳු පීලියේ පැලේ ඔය ඔක්කොම ආහාරයට ගන්න පුළුවන් ಜಾති හැදෙන්නේ ගෙදර හැදෙන නිවල් වටපිටේ හැදෙන අල වර්ග හබරලාලි කන්න පුළුවන් මහන්තු හබරලාලි ගලවන්න ඕනේ කාලයක් තියෙනවා ඒ කාලෙට ගලවන්න ඕනේ වෙලාවක් තියෙනවා දැන් මම ඉදා ඉස්සෙල්ලා කිව්වා මොනවාද මේ කසන්නේ කෙටල දළු මාළුව ගැන කෙටල දළු කඩන්න දවසේ වෙලාවක් තියෙනවා කන්දගම් මහත්තයා
මොකද දන්නවද මේ වෙලාව ඉර පායන්න පෑ දෙක තුනකට කලින් කෙටදලු කඩන්න ඕන එතකොට කෙටදලු කසන්නේ ඔකයි ශාස්ත්‍රය ඔක හරියට කියනවා නම් නිර්වස්ත්‍රෙන් ගිහිල්ලා කඩාගෙන එන්න ඕනේ කියනවා කතා නොකර උයන්දයි කියලා කියනවා එච්චර රසමාළුවක් මම කාලා නැහැ කෙටදලු මේක කඩන්න ඕනේ රාත්‍රී මැදියම් යාමේ පහ වුණාට පස්සේ ඕක අර මොනවද නියඟලාලිත් ඔය සංසේෂණය වන දවල්ට නියඟලා නේද කන්දක මොහොතේ විස කලාවල් පිහිටන වෙලාවල් තියෙනවා ඒ වගේ තමයි මේ විස කලාව නැති වෙලාව තමයි කඩන්න ඕනේ අපි කෙටල දැල්ලා කඩනකොට ඕවා සාම්ප්‍රදායික ඥානය හරි මේක තමයි සාම්ප්‍රදායික ඥානය කියන්නේ මම මට මේ හම්බුණ අපේ પરම්පරාවේ මේ අපේ සීයලා රජගේ රාජ වෛද්‍යරු විදිහට ඒ කාලේ පාවිච්චි කරපු ආහාර වර්ග කීපයක් ලියා තිබුණු මේ අපේ ආච්චි අම්මා කෙනෙක් ලියලා තිබුණා වට්ටෝරු පොතක් විදිහට මේකේ තියෙනවා මේ මස් මාළු වල පිළිගත නැති වෙන්න නම් විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර තැම්බීමෙන් තඹ ගත්තහම මේ මස් මාළු වල තියෙන අහිතකර පිළිගහ ගතිය නැති වෙලා යනවා කියලා ඊට පස්සේ දෙහියඹුල් කාලයක් තියා ගන්න නම් දෙහි වතුර මිශ්‍ර කරන්නේ නැතුව මිරිකලා අඟුරු කුඩු අවුන්සයක් දෙහියඹුලට දාලා තදින් මූඩිය වහලා තලා අවුරුදු ගණනාවක් වුණත් නරක් නොවී තිබිය හැකිය රෙදි පොටවල් දෙකක් නමලා පෙරලා ඊට පස්සේ ඒක පාවිච්චියට ගන්න කියලා තියෙනවා අඟුරු කුඩු තමයි සංරක්ෂණ ද්‍රව්‍ය විදිහට දාලා තියෙන්නේ හැබැයි දැන් විනාකිරි දාන්න එපා කියන්නේ එතකොට හතු දැන් අපේ රටේ හතු වර්ග මහා ගොඩක් තියෙන බහුල රටක් මේ හතු කන රටක් අපි අපේ ගම්වල ඉදලෝලු කියනවා එතකොට මේ කඳරඹ කියනවා මේ ලේන ඉරියා කියනවා ඌරු බිම්මල් කියනවා ඒ වගේ අපි හතු සාම්ප්‍රදායික හතු බොහෝ වශයෙන් කාපු జాතියක් අපි හතු වර්ග කාපු జాතිය මේ බැලදිලාවත් හතු රජතුමාට වෙනකොට විස හතුද කියලා බලා ගන්න නම් රිදි කෑල්ලක් හරි මුට්ටියට දමා හතු තම්බා ගන්න හතු තම්බා ගන්න රිදි කෑල්ල අමුතු පාටක් වීනම් හතු වල විස ගතියක් ඇත රජතුමාට හතු හදන්න ඉස්සෙල්ලා හතු ටික තම්බන වෙලාවට රිදි කෑල්ලක් දාලා හතු තම්බන්නේ. එතකොට රිදි කෑල්ල අවපාට වුණොත් ඒ හතු ගන්නේ නැහැ. මොනවා හරි මාර්ගකින් හතු විස වෙලා. මොකද හතු ඉක්මනට විස වෙන జాතිය කරම තුමා මඤ්ඤොක් ගැන කතා කළා වගේම හතුත් ඒ වගේ විස වෙන జాතියක් බොහොම ඉක්මනට. ඒ නිසා ඒ විස වුණාද කියලා බලාගන්නයි එහෙම කළේ. මං දැන් කියන්නම් රජගෙයට චීස් සදපු හැටි. අපි මේ දුර්වල జాතියන් නෙවෙයි. අපි මේ හොඳට කාල අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන කන්දගම මහත්තයා ලිඛිත නැති රාවණ ඉතිහාසයක් අවුරුදු 5000ක් තියෙන මේ ජාතිය අපි තමයි මුණ්ඩ කණ්ඩ ලෝකෙ මිනිස්සුන්ට කණ්ඩ පුරුදු කළේ බලුබත් වගේ රයිස් කියලා ජාතියක් හදලා කන සුද්ධන්ත ඈ අපේ රජතුමා කෑවේ එක එක මාළු අනලා බත් කෑවේ එච්චර රසයි අපේ මාළු එක බත් හැන්දක් බෙදලා ඒකට කැමති ව්‍යංජනයක් දාගෙන ඒ ව්‍යංජනේ කෑවට පස්සේ දීවඩන් නිලනතුමා අත සෝදලා පත්වඩන් නිලනතුමා පත්කොලේ අයින් කළා අහපෝ රන්තෙරියට පත්කොලයක් දාලා එහෙමයි වැඳුවේ මොකද හැම ආහාරයක්ම රසයි හරි අතුරු පසට මීකිරි තිබුණා හරි කිතුල් කිතුල් පිටිවලින් හදාගන්න තලප තිබුණා කුරහම් පිටිවලින් හදාගන්න තලප තිබුණා අපට ඒවා තමයි ඒවා පුඩින් වලට වැඩි හරි රසයි තවත් අපිට ජෙලි තිබුණා ස්වාභාවික ජෙලි මොනවද තිබුණේ කැහි පිට්ටන් කොළ වලින් අපි ජෙලි හැදුවා ලිංගුසුත් කාලා දෙන රජුරෝ ඒක ආ ඔව් ඈ ලිංගුසුත් කාලා දෙන රජුරෝ ඒක එතකොට මේ මෙන්න චීස් හදපු විදිය චීස් කියන්නේ ඒ සමාන ඊට වැඩි රසවත් දෙයක් හොඳට පැසුණු පොල් ගෙඩියක් කඩා ඇස්ස කෙඩියක ඇස්ස හාරා වතුර අස් කර තෙත සිඳවා ගන්න තෙත සිඳවලා කිරි බෝතලයකට කියලා තියෙන බෝතලයකට සීනි රාත්තලක් දාලා හොඳට උණු කර ඒ පොලේට දමා මූඩියේ ගසා දුමේ තියෙන මාස 3කට පසු ඒගෙන බිඳ බැලුව කල චීස් වලට වඩා රසයෙන් ගුණ රසයෙන්ද ගුණයෙන්ද හොඳ මේ චීස් අපට දැන් චීස් කියන කේජු වාගේ අපට ඊට වැඩිය රස ගුණයෙන් පිච්ච
වතුර පසක් අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දුම ගැන කතා කරන්න වෙනවා දැන් මේ වෙලාවේ. නැත්තම් අපිට මේක පොල්ගෙඩියක මේ ටික දාලා ඉවරලා දුමේ ඉල්ලලා මේක නරක් වුණා කියලා වෙනුම් අහන්න. ඉස්සර අපේ සාම්ප්‍රදායික ගෙවල් වල උදේ පාන්දර 3ට විතර ලිප ගිනි මෙලෙව්වහම 3ට 4ට විතර මේක රාත්‍රී 9 10 වෙනකම් මේ ලිපේ ගින්දර නිමෙන්නේ නැහැ. මොකද කේතලේ තියෙනවා නිතරම ලිපේ අත්ත වතුරු මුට්ටිය නිතරම ලිපේ. මොකද අසල් වැසියේ ගෙදරකට ආපුවාම තේජුට්ටක් දෙන්න බෙලිමල් රණවරා ටිකක් බොන්න ওই මුට්ටිය ලිපේ තියෙන වතුරු මුට්ටියක් ලිපේ ළමෙක් නාවගන්න. අපේ වැඩිහිටිය අපේ ආච්චිම ඉන්න කාලේ මට හොඳට මතකයි ලොකු ඩොකු දර කොටයක් එක ලිපක තියෙනවා හැම වෙලේම ඇවිලෙනවා කේතලයක් උඩින් තියෙනවා. බත් කාලා වතුර බිව්වෙත් ගොඩක් වෙලාවට උණු වතුර. වතුර ස්වල්පයක් බීලා පස්සේ තමයි වතුර හොඳට. හරි ආහාර දෙන්න පහසු වෙනවා ඒක. එතකොට මේ දුමේ නිතරම දුම් තියෙනවා. දැන් මේ පොල්ගෙඩි එල්ලුවොත් එහෙම අපේ දුමක උදේටයි දවල්ටයි උදේටයි හවසටයි විතරක් දුම් ගන්න මේ පොලේ නරක් වෙනවා. මේ දුම කියන සංකල්පය දුම කියන්නේ අපේ ආහාර සංරක්ෂණයේ තිබිච්ච විශාලම තැන. ගෙදර තිබුණු ආහාර ගබඩාව දුම. මේ දුමක් ඒ කාලේ තිබුණේ දැන් දුමක් නෙවෙයි තියෙන්නේ. හරි ඒ කාලේ දුමක් කිව්වහම මේ වගේ තව මං කියන රජතුමාට දීපු අඹ පානයක් ගැන මේක සඳහන් වෙනවා. හොඳට ඉඳුණු අඹ ගැන පොතුහා ඇට ඉවත් කරගෙන පමණට දිය දමා තම්බා සීනි කපුරු හා ගම්බිරිස් කුඩු ස්වල්පයක් එකතු කර බීමක් සදා ගනු. කපුරු ස්වල්පයකුත් දාලා තියෙනවා. ඒ ගැන විග්‍රහ කළ බලනවානේ ඇඟට අහිත නොකනවන කපුරු වර්ග තියෙනවා. අපි වෙද ක්‍රමිතිත් ඒවා පාවිච්චි කරනවා. ඒ කපුරු එන්න ඕනේ ගොඩක් වෙලාවට. එතකොට මේ වගේ අපි ආහාර පාන වලින් ඉතාමත්ම දැන් බුදුහාමර අපි අෂ්ඨපාන වර්ග හදලා පූජා කළා. දැන් ප්‍රොජ්ජුස් ජන සංකල්පය ලොතින් අපි ගන්න අපි. අපි අෂ්ඨපාන හදලා බුද්ධ පූජාවට පූජා කරපු ජාතිය. අපි දුප්පත් අපි ආහාර අතින් දුප්පත් නැහැ. අපිට අතුරු පස වර්ග දැන් මං කිව්වාගේ තොට මී කිරි. හරි කුරක්කන් තලප කිතුල් තලප. එතකොට සුද්ධ ජෙලි කන්න ඉස්සෙල්ලා අපි ජෙලි කෑවා. ඒ තමයි කැහිපිත්තන් කොළ ජෙලි එක. හරි ඒ වගේ අපිට අතුරු පස වර්ග මහ රාශියක් තිබුණා. හරි ඊට පස්සේ අපිට ව්‍යංජන වර්ග නම් අපිට ඉහේ කෙස් ගන්න ව්‍යංජන තිබුණු જાතිය. මේ කැලේ හැම කොළයක්ම අපි කෑවා. එතකොට මේ කැලේ කොළ ඔක්කොම අපේ ගෙදර අත්තම්මා තමයි වෙදහාමිනී උනේ. අම්මා තමයි වෙදහාමිනී උනේ. ගෙදර මිනිස්සුන්ගේ මේ දවස්වලට කන්න හොඳ જાති ටික මේ වෙලාවට ඇඟේ තියෙන සමය මේ දෝෂ තත්ත්වයේ තේරුම් ගත්තේ ගෙදර ගෘහණිය. තෝරගන ඊට අනුකූලව තමයි ඉව්වේ ගෙදර. ඒ උයනකොටත් අසංක මහත්තයා අපේ ගෙවල් ඉව්වම හරි රසයි. අපේ අම්මා අදටත් උයන දන්න හොඳ රසට. ඒ හේතුවක් තමයි දැන් මෙතුමා කිව්වාගේ උයන්න කිසිම හදිසියක් නැහැ. හරි මාළුව ඉදෙන්ද ගින්දර පාලනය කියන එක හරි වැදගත්. දරට ලිපට දර කෑල දාලා පුච්චලා ලිප ගිනි ගත්තට පස්සේ හඳග මහත්ය හොද්ද ඉදෙන් නිස්කාන්සලේ මද ගින්දරේ හොද්ද ඉදෙන්. හරි දැන් අලුත් සංකල්පය කරනවා බිරිසුල මහත්ය මට මේක විරුද්ධ වෙයිද දන්නේ බෝංචි තම් බාගට තම්බල උයනවා. කොළපාට තියෙන්න ඕනේ කියලා. අපේ අම්මා කොළපාට ගත්තේ බෝංචි මාළුවෙන් නෙවෙයි ඉනට පලා නෙලාගෙන. අම්මා අලියට වැස්සොත් ඉනට පලා නෙලාගෙන. ඈ ඕකේ ලස්සන කතාවක් පබ්ලිස් කිලමක් තැකිනවා. එක දවසක් මට ඇහුණ එක තැනකදී මම ඉන්න තැනකදී. ඔය හැඳි ගන්නකොට අර ආධ්‍යාත්මික බලය ඒක තමයි දැන් මෙතන ආදරය ගැන කතා කළා. ඒක ගැන කතා කරන්නේ. ඒකම අර බොංචි ගැන කියන්න ඕනේ. ඒ කියන්නේ බොංචි වල සුවඳයි වර්ණයයි ගුණයයි ආරක්ෂා කරන්න නම් අපි ඕනවට වැඩිය බොංචි තඹල හරියන්නේ නැහැ. හරි? ආ. ඒක නිසා ඒක උණුම් ගස්සලා ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලාන්ච් කරලා. දැම්මා තප්පර 30න් ඇල් වතුර දැම්මා අරක තැම්බීම දැන් අපි ඉස්සර අපි ඇඟ පිච්චුනොත් වතුර දාන්න දෙන්නේ නැහැ නේ. දැන් මොකද්ද කියන්නේ? වතුර දාන්න කියලා. වතුර දාන්න කියන්නේ. ඇයි අර තැඹීම දුවනවනේ.
अन्गे तमाइमी अरे बुंची के ब्लांच कराम उनुंगसुआम लक्षण पाटे इन तमी अड़क तमाइ अभी दाने एक मतमी पिच्ची में कथा करना पिच्ची में कहीं वत दम होते हैं तू आल पैसे एक बाटी हिड़क में वेर रत्ते चाची हों रे चैती वतर करते मत पंची पुपुर यहाँ साइल सीर पुपुर उष्णते गला पेतरीला प्रमाण अभी उदाहरण एक पेतरी सुयोग तेनाव तेल वर्ग दें हिंदा बोतल दाल पिच्चू हटी तेल टीका किसी मध्य कौन इतने यहाँ बीबील तेने वतोड़ा मुकुत वतोड़ा दापगा दीवी बीलना की तेल दापगा दीवी बीलने हिमेक वे वेली मट होने का मौलिक उपक्रम बाट पत्ना इवागे अभी क्या कैम उखम अभी महदम मालू अमूंग हुई मालू अभी वेनम दिन हितिया फलाकुल मेलू मखदल अमूंग खान हटी अभी दिन हितिया इवागेम उयला खान कैम गण तभी दिन हितिया එතකොට මේ මාළු ඉව්වේ නිස්කාංශලේ පාඩුවේ හිමින් සැරේ මාළුවට උනා විදිහට මාළු ඉදින්න ඇරිය. අම්මයකට ගෘහණියකට ලතාවකට හැඳි ගාලා ආදරෙත් එකතු කළා මෙතුමා කියනවා. එතකොට හොද්දේ රස තියෙනවා. දැන් එහෙම නෙවෙයි නේ ගෑස් ඉබ දැම්ම ටක් ගාලා තඹ ගත්ත මොනවා හරි ටිකක් දැම්ම ඔතනත්ත ගියා. දැන් ලතාව තමයි මේ ෆෑන් එකක් තියෙනවා නේ ඒ පැත්ත බලාගෙන ඊය කරපු වැඩයි හෙට කරන්න දෙන ඒවයි කල්පනා කර කර හැඳි ගන්නවා. ඉතින් මෙහි පිච්චිලා එතකොට දැන් අපි අපේ ආහාර රටාවෙන් වෙනස් වෙලා තියෙන්නේ එහෙනම් අපි ආයේ රාවණ සොයාගෙන ආ යුතුයි නැත්නම් අපිට මේ එන වසංගත වලින් බේරෙන්නත් බෑ මේ බෝ නොවන රෝගවල හැදෙන එකකින් වෙනස් වෙන්නත් බෑ පෙළ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් දියවැඩියාව කියන මේ තුන් රජ තුන් කට්ටුවෙන් ලෙඩ තුන් කට්ටුව තමයි මෙතන තියෙන ලෙඩ තුන් කට්ටුව මේ අපි ආක්‍රමණය කරන්නේ මේ තුන් කට්ටුවෙන් අපිට බේරෙන්න නම් අපි රාවණ හොයාගෙන ආයි දුවන්න ඕනේ පිටිපස්සට अपे अक्मूल सोयागने अन्न होने अपे अक्मूल सोयागने अन्न ना अपड़ लहु गवेशने करांडुवेनो कांदगम महत्ते गवेशने पटांगारां अपे गवेशने पटांगारां पबलिस्विल महत्ते प्रायोगिकव पटांगारागन एतकोट अपे 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 मुल सोयागन आपु मार्गे दिगे पिटिपस्सट यानकोट अपट हंबेनो अपे कापु जाति टिक एहेनम अपट परिवेमन करन्न तियेन्ने अपे वनांतर टिक संरक्षणय करगन्न वेनो अपे आहार बैंकु एतन आहार हेन तिबुने एतन ඊට පස්සේ අපේ දැන් කාබනික ගොවිතැන ගේනවා නම් කන්දගම මහත්තයා අපේ පාරම්පරික බීජ ටික ගේන්න වෙනවා හපව් මේ හයිබ්‍රිඩ් බීජ වලට අපේ මේ මේ කාබනික පොර දාලා හරියන්නේ එහෙනම් අපේ තිබුණු වාර පුංචි තක්කලියක ගොඩකට තක්කලියක හේන් වැටකොළුවක මේ තලන බටුවක නේද කන්දගම මහත්තයා තලන බටු ටික අර හයිබ්‍රිඩ් වම් බටු වෙනකොට තලන බටු ටික අපේ තිබිච්ච බතලාලේ අපේ තිබිච්ච කිරියාලේ ඒ ටික අපිට හොයාගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි බීජ සුරක්ෂිතතාවය කරලා ආහාර සුරක්ෂිතතාවය කරලා ඒ ඔස්සේ අපි රාවණා සොයාගෙන ගිහිල්ලා යලිත් අපි අතීතයට ගිහිල්ලා අපි අතීතයේ අපේ ආහාර ක්‍රමය සොයාගමු කියලා මම යෝජනා කරනවා. ඊටාම හරවත් සාරවත් රසවත් කතාබහක් මේ මෙතනින් කියවෙච්ච වචනයක් මම අහුල ගන්නවා කන්දික මහත්තයා. ඇත්තකුණා වෙලා. ඉස්සර වෙද මහත්තයා ගාවට ගියාම කියනවා තුවාලේ ඇට්ටකුණා වෙලා තියෙන්නේ දරුවෝ කියලා. ජාතියක් විදිහට අපි ඇට්ටකුණා වෙලා ඉන්නේ දැන්. මේක සුවපත් කරගන්න ඕනේ කොහොම හරි. ඇට්ටකුණා වුණත් අපිට බෙහෙත් තියෙනවා සමහර ටිකක් දරුණුවට බෙහෙත් කරන්න වෙනවා. සැරට බෙහෙත් කරන්න වෙනවා. බෙහෙත කරමු අපි. ඔව් මම මට කියන්න තියෙන සරල කතාවට ඉස්සෙල්ලා මම අපේ වෛද්‍යාචාර්යතුමා කියපු කතාවකට සාක්ෂියක් ඉදිරිපත් කරනවා. मे मे पोत मेतन गेना पोत पेनावे पेन मल्ली पोत पै मे पोत एकदास पनास पहे गहनी
හැම අවුරුද්දම මේ පොත මුද්‍රණය කරනවා මේක තියෙන වතු වල මම වතු අධිකාරීවරයෙක් හැටියට වතුට ගිහින් ඉඳන් මේක ස්පර්ශ ගන්න මට හම්බ වුණා මේක කුසිකර්මයේ පිළිබඳ අවශ්‍ය තොරතුරු ඔක්කොම තියෙන අස්සේ මේ පොත ගහන්න මෙච්චර වියදම් කරන්නේ මෙන්න මේ තමයි මේ තමයි වෙළඳැන්වීම කිරි 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 මම පෙන්නන්නම් මේක එහෙමයි තියෙන්නේ කිරි 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 ඉතා අනර්ග සුමිහිරි උකුකුල කිරි උවමනා ප්‍රමාණයට බටරුස අන්තර්ගත ඩැනිබෝ කිරි එයා කියනවා ඩැනිබෝ ලකුණු දරන මෙම කිරි වර්ගය ඩෙන්මාර්ක් රටේ ඉතාම නවීන යන්ත්‍රයෙන් යන්ත්‍රාදීන් සමන්විත මහා කර්මාන්තශාලාවක සාදා මෙහි පහත නම පෙනෙන ලංකාවේ එකම ඩැනිස් වෙළඳ ආයතනය මගින් ලංකාවේ සෑම පළාත්වල බෙදාහරු ලැබේ වරක් පාවිච්චි කර බලනු ඩැනිබෝයි කිරි ඩැනිබෝයි කිරි ඩැනිබෝයි කිරි හා ඒකත් එහෙමයි ඊට ලස්සන එක නෙමෙයි මෙන්න මේ ළමයා මේ ළමයා මේක කියනවා ඒ කව්වෙන් ගේට් පෙනුම මොකද්ද මේ පෙනුම කව්වෙන් ගේට් පෙනුම මේ තියෙන කව්වෙන් ගේට් පෙනුම හරකෙ සහ ගේට්ටුව මේ පල්ලෙහා පින්තූරේ නෑ මේකේ මේ මේ පැකට් එක මම දන්නවා මමත් 51 ඉපදුනේ මුළු ගෘහයේම සැනසිලිදායක තත්ත්වයක් උසුලයි කරද සහ නොසන්සුන්භාවයේ ස්ථානය සැනසීම සහ ප්‍රීතියගෙන ඇත දැන් ලදරුවා පෝෂණය කරන ලබන්නේ කව්වෙන් ගේට් වලිනි. ඔහු දෙස බලන්න සිත් අත ගන්න අඟපසකින් යුක්ත අඟපසින් යුක්තයි. බර ක්‍රමයෙන් වැඩි වෙයි. ස්ථිර ඇටකටු ඇති වෙයි. සනීපේ ප්‍රීතිය සහ ශරීර ශක්තියෙන් පරිපූර්ණයි. ඔහුට තවමත් කව්වෙන් ගේට් යන්න පව කිව නොහැකි. ඒ කියන්නේ තව කතා කරන්න බෑ. හරිද? නමුත් පෙනුමෙන් එවන්නක් නොපෙන්නොයි. මේ ගෙනාපු තැන හරිද මේක තමයි ගෙන ආපු තැන අපි කව්වෙන් ගේට් බීලා උඹයන් විතරයි නොකියන්නේ එච්චර කියන්න දෙන්නේ ඒ හින්දා ඒ එකම මම අපි අලගෙන ගොඩක් කතා කළා කොස් ගැන කතා කළා කුසිකර්ම දෙපාර්තමේන්තු කොස් ගැන කතා නොකරන නෙවෙයි ස්තුතියි මේ පත්‍රිකාව ගහන්නේ කොමාරි 1930 ගණන් වල 137 වෙනි පත්‍රිකාව කොස්ගහේ ගහලා තියෙන මේ පත්‍රිකාව නිකුත් කරලා තියෙන්නේ කොස්ගෙඩිය විඳින්නන පණුවෙකින්වලු එයාට ගහන්න ඕන රසායනය මම මවිතේට පත් වෙන්නේ සියල්ල අතරින්නේ ඔක ඉඳා මේවා හොයන්න ඕනේ ආපු තැන් හොයන්න ඕනේ මම ඉතින්ලා මේ විස බීජ අරන් දැම්මේ නැත්තම් මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ අපි කොස් ගන්න අපිට උගන්නන්න ඕනේ නැ මේ ඕන තරම් කොස් ගන්න දන්නවා මොන කොස්ද කෝකද ඇතුලේ තියෙන මඳුළු කීයද කියලා කියන්න පුළුවන් මට මා අපි ගාව තියෙනවා එහෙනම් මේගොල්ලෝ අපිට එනවා කොස් ගෙඩිය විදින පණුවෙක් ඉන්නවා එයාට මොකද්ද කරන්න උගන්නන්න එහෙනම් මේ කුසිකර්ම දෙපාර්තමේන්තුව නෙමෙයි එදා මොකද්ද ගොවිකම් දෙපාර්තමේන්තුව ඒක අල්ල මේක හඳුන්ලා තියෙන්නේ එදා ඉඳලා තමයි මේ ගෙනල්ලා අපිට මේ මේ ටික පැහැදිලි කරන්නේ ඒ ඇස්සේ අල වර්ග ගැනත් ඒගොල්ලෝ කියනවා නොකිය ඉන්නේ මේ තියෙන අලවත් ගැන කියනවා මේ ඔක්කොම අලතික කියනවා තමුන්නාන්සලටයි මටයි අමතක වෙන්න යන අල ගාග් ගැන කියනවා යකුටල මෙරටේ කවුරුවයි යකුටල දන්නේ නැහැ යකුටල ඉබේ හැදෙන්නේ දෙසැම්බර් මාසේ ගලවන්නේ අපි කැලෑ වලට ගිහින් අපි පැතිවල හැදෙනවා නේද ඔව් යකුටල ගෝණි ගණන් අරන් එන්නේ අරන් ගහලා දාලා තම්බල කනවා මාළුත් තියෙනවා යකුටල ඒකත් කියනවා කන්දල ගහගෙනත් කියනවා ඒවේ කවුද විදින් දෙන්නේ කවුද මේ හතුරෝ ඒකට මොකද්ද කරන්නේ කියන එක උගන්නන්න තමයි මේ ගාලා තියෙන්නේ හදනට උගන්නන්න නෙමෙයි මෙතෙන් එනකන් ආපු දෙපාර්තමේන්තුව අනිත් පැත්ත හරවන්න මං හිතන්නේ සූදානම් දැන් මිනිස්සු සූදානම් මේකේ මේ දැන් මම මේකේ මේ තමයි අපි ප්‍රතික්ෂේප කරන ද්‍යෝතිෂය අපේ කට්ටිය ප්‍රතික්ෂේප කරනවා ඒකේ බොහොම පැහැදිලිව කියනවා කරන්න ඕන වැඩේ මේසේ වැපිරීමක් නැත මේසේ වපුරන්නේ කවුරුද දන්නා මේසේ වපුරන්නේ කියලා බොහෝ වල් පැලවේ අවතේ වල්නාශක නැවැත්වීම සඳහා මේසේ වපුරන්න තුන නිකයි නෝනේ ඊට පස්සේ හයි මේගොල්ලෝ එහෙනම් පුටුවේද වපුරන්නේ කියලා ඇයි දන්නේ එච්චරයිනේ මේස රාශියට සූර්යයා ආපුවම වපුරන්නේ නැහැ එහෙනම් මේසෙට සූර්යයන් ඉස්සලා වපුරන්න ඕනේ මේසෙට සූර්යයන් අප්‍රේල් 13 අප්‍රේල් 13 ඉස්සලා වපුරලා ගොඩට එන්න ඕනේ අවුරුදු කන්න වපුරලා ගොඩට වරෙල්ලා කිව්වා ඇයි එහෙම කිව්වේ
අවශ්‍ය උණුසුමයි අවශ්‍ය ජලයයි දෙකම තියෙන්නේ මේ මේස රාශියට ආපුවම අවුරුදු මාත්‍ය අපිට ඉන්න බෑ මෙහෙන් වහිනවා මෙහෙන් දාඩිය දානවා ඈ මෙහෙන් රස්නේ ඇට පුපුරනවා වල්ලට එද වල්ලට පුපුරුවත් බෝගේට ඉස්සල් වල්ලට නෑ වල්ලට වල කාලේක ඒකයි කිව්වේ මේසේ වපුරන්නේ නෑ බොහෝ වල් පැලවේ එහෙනම් මේසෙට ඉස්සල් වපුරන්න ඕනේ මේසෙට ඉස්සල් වපුරපුවම ගොයන් ගස්ටික උඩ කුරහන් ගස්ටික උඩ වල් වලට එන්න බෑ වල් යට තුනස්ස ගිරාපලා කුඩමැට්ට යට උඩට එන්න බෑ ඒ වෙනකොට ගොයන් ගහට අවශ්‍ය පොර නයිට්‍රජන් හම්බ වෙන කොහොමද හම්බෙන්නේ අපි ඒ වෙලාවේ අවුයි වැස්සයි දෙකම තියෙනවා සුද්‍ර ජීවීන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් තෙතමනේ ගානට තියෙනවා උණුසුම ගානට තියෙනවා උණුසුම තෙතමනේ ගානට තියෙනකොට සාකපත්‍ර කෑල්ල වලට කඩන සුද්‍ර ජීවීන් වැඩ පොර හැදෙනවා ඒකම අකුණු ගහනවා ඒකම අකුණු ගහනවා අකුණු කියන්නේ වායුගෝලයේ තියෙන 178ක් නයිට්‍රජන් ඒක නයිට්‍රේට් කරගන්න ඕනේ ගහකට ගන්න නම් නයිට්‍රේට් කරන්න වෙන්නේ අකුණු වලින් ලොකු විදුලියක් යූරියා මිශ්‍ර ජලයේ වැටෙන්නේ මේකයි අපි අතීතයට යා යුතු කියන්නේ අනිවාර්යෙන් අතීතයට යා යුතු කියන්නේ ඒකයි ඒකයි දින වකවානුවතුව මේකට ආදිවාසීන් කතා කළේ මම ඔවුන්ගෙන් ආපුවා ලංකා රට පොද්දේ රදා තමන වන්නැත්තංග මිනිගජ්ජෝ ඒ කියන්නේ ලංකාවේ ඉන්න වැඩි මිනිස්සු වෙසක් කාල මැච්ච කැලෑ පොජ්ජට මං ගත්තලා වෙසක් කාලෙට කැලෑවට ගිහිල්ලා රුකම් පොජ්ජ බිම් පොජ්ජට පටහැරලා ගස් කපලා බිම දාලා නිකිනි මාසේ පොයේ දින පොද්ද දින පහම මේවි නිකිනි මාසේ පොයේට දවස් පහකට මෙහා පැත්තේ හේම් පොජ්ජට ගින්දුද්ද මන්දු කරලා හේනට ගිනි තියලා ගිනිදුද්ද මන්දු වගේන කාල මැච්ච ගින්දරපත් වේලා ඉවරේගෙන වෙලාවට හතරම කැට පොච්ච බිම් පොච්චට ලාබච්ච එනවා ඉතුරු එක සබාදහම බලාගනි ඇයි අපි වෙසක් කල මච්ච කැලෑ පොච්චට මංගච්චන්නේ ඇයි වෙසක් කලවට කැලෑවට යන්නේ මේක ඝර්ම කලාපේ රටක් මේ වෙනකොට කාර්ම මේ කුසිකර්ම වෙනස් කරන්න සූදානම් ඉන්න සියලු මෛත්‍ර මේක ඇහි කියලා ප්‍රාර්ථනා කරනවා මේක ඝර්ම කලාපේ රට මහාචාර්ය ටීම් ප්ලැනරි වී ආද වෙද මේක කියලා පොත ලියලා කියනවා අතිශයින් භයානකයි ඝර්ම කලාපේ නයිට්‍රජන් වාස්පෙන්න පුළුවන් නිරාවරණය වුණොත් එවනා වෙසක් මොසොම් මස උඩ වැහිලා අහස මීදුම් වලින් වලාකුළු වලින් අන්න රුකම් පොජ්ජර මංගච්චන ඕන වෙලාව කැලේට යන්න කැලේ වල් කපන්න ඕන වෙලාව රුකම් පොජ්ජ බිම් පොජ්ජ පටාරින්න ඕන වෙලාව නයිට්‍රජන් වාස්පෙන්නේ නැහැ එයින් පස්සේ ටික ගිනි තියා ගන්න ඕන ගිනි තිබ්බොත් අම්ල ගතිය ශාර ගතිය බවට පත් වෙනවා ඒගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් ඇයි අලු අලු වලට පුළුවන්කම තියන නයිට්‍රජන් වාස්ප කරන එක නවත්තන්න හැබැයි සේරම අලුනොත් එහෙම කාබන් හඳුව ගන්න බෑ. එහෙනම් අඟුරු ටිකකුත් ඕනේ. අඟුරු තිබුණ නැත්නම් එහෙම කාබන් හඳුව ගන්න බැරුව විතර නෙමෙයි. අලි නවත්තන්න ඕනේ ස්වභාවික උපක්‍රමයේ දඬුවට. ඒ කියන්නේ අඟුරු තියෙන වැටට අලිය එන්නේ නැහැ. දඬුවට හිතවන්නේ නැහැ නිකන් හේතු කරනවා විතරයි. ඒක දැක්කම අලිය හපව්. එතකොට ඔක්කොම නැති වෙලා යනවා පත්තුනොත්. ඒකයි නිකිනි මාසේ පොයේ දින පොද්ද දිනපහම මෙයිමින්. නිකිනි මාසේ පොයේට දවස් පහකට මෙහා පැත්තෙන් ගිනි තිබ්බාම දවස් 3ක් විතර පත්තු වෙලා ඉතුරු ටික පරිස්සම් වෙන්න නිකිනි වැස්ස වහිනවා පොයේට ඉස්සල දවසේ. මෙන්න මේකයි අතීතයට යන්න ඕනේ. මේකයි රාවණ ලගේ කුසිකර්මය. මේකයි කුම්භකරණ ලගේ කුසිකර්මය. ඒක වෙනුවෙන් පෙනී හිටින මම දැන් ආවක් පෙන්වනවා මගේ සීහෙල ගම්මානයට. මං හදන ගම්මානයට. අක්කර 12ක් වපුරලා ආවේ සුවඳල් කළුහීන්ටි පච්චපෙනුමල් සත් සුවඳල් බටපොළල් මේ ඔක්කොම වපුරලා යාවේ මම වෛද්‍යාචාර්යතුමනි පබලිසුල මහත්තයා මම කුඹරට ගියොත් මට කන්න දේවල් තියෙනවා ඒකේ තුඹකොළ තියෙනවා උයන්වත් දන්නේ නැතුව ඇති කවුරුත් තුඹකොළ තියෙනවා දියහබරල තියෙනවා කුඹරේ නියර ගොටුකල මුගුරු වෙන්න තියෙනවා කුකුල්ලඩි ඔව් මේ හරිද මේ අර ඉනට පලා නෙලාගෙන ඉන්න උණ තරයේ තියෙනවා එතකොට අපි කමත වටේ වවලා ඒකට කමත වවලා කමතේ මොනවද උඩ ගහලා තියෙන්නේ හරක් ගොයම්පා ගන්න අපේ ට්‍රැක්ටරෙන් නෙමෙයි මට උනේ මේ සාම්ප්‍රදායික ගම නැවත ගොඩ ගන්න ඒ පිදුරු ටිකේ දැන් පිපෙන්නේ පිදුරු බිම්මල් මෙන්න අකුණු ගහනවා අකුණු ගහනවත් එක්කම පිදුරු බිම්මල් පිපෙනවා තවත් මොනවද කතා කරන්න තියෙන්නේ අප මිනිස්සු ඉල්ලන්නේ මේක නෙවෙයිද වසවිස කෝ මේ වසවිස නැ මේ ජීවත් කරන ආහාර මේක සාකච්ඡාවක් නෙවෙයි මේ වර්තමානයේ පවතින ගැටලු ප්‍රශ්න සියල්ල කතා කරගෙන ගිහිල්ලා අවසානයේ නතර වෙන්නේ
අනාගත වෙනුවෙන් ඉදිවෙන ඉතිහාසය අලුත් වෙන අතීතයේ අපිට මගහැරිච්ච අතෑරිච්ච වටිනාකම් අලුත් වෙන විදිහක් පිළිබඳව අපි අවසාන කොටසට යන්න ඉතාලම කෙටි විරාමයකට යනවා කියලා කතා කරමු වසර 5000ක් පුරාවට මහා පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා සත්‍ය කතාවට ගියාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඒ නිසා මේකේ දිගුවක් ඇතම් විට තවත් දවසක අපිට මේ විතරම කතා කරන්න ඉඩ කඩ තියාගෙන සාකච්ඡාවේ අවසන් සාරාංශය කියලා කියන්න පුළුවන් අවසානයේ තාම කෙටි වෙලාවක් තිබෙන්නේ ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්මයාට අවස්ථාව සලසා දෙනවා. අපි කන ආහාර බෙහෙතක් ඖෂධයක් කරගන්න කොහොමද කියන කාරණාව පිළිබඳවයි සමස්තය අපි සාකච්ඡා කළේ අවසාන වශයෙන් ඔබට මේ ජනතාවට කියන්න තියෙන පණිවිඩය මොකද්ද ආහාර කියන්නේ කලාවක් කලාව බිහි වුණේ ආහාරයෙන් ඒක අපට ඔප්පු කරන්න පුළුවන් මානවකයා ඇති වෙන්න ඉස්සර වෙලා හරි අපිට ඒක ඔප්පු කරන්න පුළුවන් එතකොට මේ ආහාර කලාවක් නම් අපි ආහාර වලට ගන්න අමුද්‍රව්‍ය කැපීමේදී මේ කලාව සහභාගී කර ගන්න ඕනේ. හරි? ඒක උදාහරණයක් හැටියට අපි කොලයක් මලවන්න කපනවත් කොලයක් සම්බෝල හදන්න කපනවත් කොලයක් සලාදයක් හදන්න කපනවත් මේ කපම් කැපීම් තුනක්. ඒක අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ආහාර කලාව මොකද මේ මේකේ සූප කලාව එතකොට මේකේ තියෙනවා ඒක කපන හැටි ඉතින් විශේෂයෙන්ම අපේ ආහාර ටික මේ ඖෂධයක් කරගන්න නම් මේ කලාව වැදගත් වෙනවා ඒකම පාවිච්චි කරන අමුද්‍රව්‍ය කුළුබඩු වැදගත් වෙනවා එතකොට අපි තුන පහ ගැන කතා කරා तुरपा हदन पाकिवा इतक मगिंग अहन विद्या न्यायालट इन मुनवादा हदन डोने खरीकुड़ की अतमल की लोकाय सूद्र पंसीआ मधुर्सी आय मिनमी संयोगे अरगन होदन वेलन कोई विलावकवाद बदिन्न हितिपा मेक होदल वेलला कुकर गंड අද ඉඳන් ගෙදර පහේ බැදීම නතර කරන්න ප්‍රශ්නයක් එයි. ඒ ප්‍රශ්නේ එන නිසා තමයි මං මගේ ටෙලිෆෝන් නම්බරේ ඔය කට්ටියට දීලා තියෙන්නේ. හොඳයි උදාහරණයක් හිතේ මම මේක කරන්නම්. එතකොට බදින්නේ නැත්නම් අපිට පොලොස්කරියක් බදින් බදලා තුන පහ ටික හදා ගන්න ඕන නම් ඒ පොලොස්කරියට අවශ්‍ය ප්‍රමාණය අර කරි කුඩු ටිකෙන් මේස හැන්දක්ද ඒ මේස හැන්ද ගන්න ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දක්ද ඒක ගන්න කහ කුඩු තේ හැඳි අටෙන් එකක්ද මේක අරගෙන අපිට පුළුවන් කබලේ පතින්න එතකොට මේ ඖෂධ වෙන නරක් වෙන්නේ නැහැ ඈ අපේ ගෙවල් වල ඔක්කොම බඳලා කුඩු කරලා තියා ගන්නවා බෝතලේ අරින අරින වෙලාවට සුවඳක් නැහැ आहारे औषधे अमुद्रव्य कठिन गेदरहदे खाले गेदरहदेदरा विनाशलाती පාරිභෝගිකයට
වැඩ අධික වෙලා තියෙනවා මොකද අද කාලේ හැටියට දෙන්නම රස්සාව කරලා ජීවත් වෙන්න බෑනේ එතකොට අපි මේ අනිවාර්යෙන්ම මෙන්න මේ පහේ ටික ගෙදර හදා ගන්න කඩින් ගන්න යන්න එපා කඩින් ගන්නවා නම් මෙන්න මේකයි ඔයාලට හම්බෙන්නේ මම වගේකමක් හිතුව කතා කරන්නේ මී බෙටි කැරපු දුවඬු දූවිලි සමහර විට ගොම අනිවාර්යයි ඒකම පුණක්කු මේවා කන්න ඕන නම් කඩින් ගන්න නැත්තම් ගෙදර හදා ගන්න හොඳයි මම හිතන්නේ බොහොම සුවිශේෂ වැඩසටහනක් බවට පත් වෙනවා මේ ආහාර පිළිබඳව අපි කරමු සාකච්ඡාව අපේ වෛද්‍ය ආචාර්යතුමා රාජකීය වේද පරම්පරාවේ බොහෝ දීර්ඝ අතීතයක් තියෙන බොහෝ දේවල් සමග කතා කරා ඒ නිසා අවසන් කිරීමට ඔබතුමන්ට අවස්ථාව තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි වෛද්‍ය ආචාර්යතුමා අසංග මහත්තයා දැන් අපි කන්දගම් මහත්මයාත් අපි කතා කළා කොස් ගහ ගැන ඒ කාලේ රාජභෝජනයේ තිබිච්ච හොඳම අතුරු පසක් විදිහට කන්දගම් මහත්තයා පැණි වරක ගෙඩිය තිබුණා රජතුමාට වෙන් වෙච්ච පැණි වරක හැම රාජධානියක් තිබුණු පළාත්වලින්ම අදටත් ගස් අපට හොයා ගන්න පුළුවන් අදටත් තියෙනවා රිදී විහාරයේ වලකා වරකා වැළඳු විහාරයේ වෙනම රාජසිංහ අත්තුමා සවිත් කුමාරසිංහ අත්තුමා වරක වැළඳපු ගස් තියෙනවා මේ සීතාවක පැත්තේ උඩරට පැත්තේ උඩරට රජවරු වරක කාපු ගස් ටික තියෙනවා වගේ වරක කියන්නේ රජමාලිගාවට ආපු ඉතා සුමිහිරි පළතුරක් මේ පළතුර හැමදාම පරිස්සම් කරලා තියාගන්න ඒ වරක ගස් බාර නිලමල දන්නෝ වරක වරක නැති කාට වරක දුන්නා ඒගොල්ලෝ ඒ දුන්නේ ස්වාභාවික වරක ගෙඩිය ස්වාභාවික මමීකරණයට ලක් කරනවා ලක් කරලා මෙහෙ හැන කාලයක් තියාගන්නවා කන්දගම් මහත්තයා මේකේ මේ රජගෙදරට වරක ගෙඩියක් හදන හැටි තියෙනවා මේ කල් තියාගන්න ඉදුණු වරක ගෙඩියක් බිමට නොකඩා වෙන කිරිමැටි හොඳට දවස් දෙකක් විතර අනලා මේක පදම් කරලා තියාගන්න ඕන ලා මේ කිරිමැටි වලින් අඟල් දෙකක් විතර ප්‍රමාණයට මේ වරක ගෙඩිය වහනවා වහලා දුමේ එල්ලනවා දුමේ එල්ලපුවාම අවුරුදු ගණනක් නරක් නොවි තැබිය හැකිය එතකොට මේ කියනවා ඉතින් අල අමුතු රසයක්ද රසයෙන්ද යුක්ත වේ ඒක හේතුව මොකද්ද අනේ මහත්තයා මේ අනේ මහත්තයා මේක විස්තර කරයි මේ කිරිමැටි දැන් අර මං කියන අපේ මේ තියෙන දුම නෙවෙයි දැන් ඒකයි දුමනේ කියලා නිතරම දුම් ගහන දුමක් තිබුණේ හරි දුමේ එල්ලපු වෙලේ ඉඳලා මේ කිරිමැට්ට වේලෙනවා කිරිමැට්ට වේලනකොට ඇතුලේ තියෙන ජලීය වර්ගකෙදී තියෙන ඇතුලේ තියෙන ජලීය පදාර්ථ ප්‍රමාණය මේක හරහා අර උරා ගන්නවා කිරිමැට්ටට අරගෙන අයින් කරනවා අයින් කරනකොට වර්ග මැදළු තියෙන පැණි ටික විතරයි කාලයක් යනකොට වර්ග මැදළු ඉතුරු වෙන්නේ එතකොට පැණි කියන જાති නරක් වෙන්නේ නැහැ නේද කන්දගම් මහත්තයා එතකොට මේක ඉතා රසවත්ව අර නිකන් රස වර්ග කනවට වැඩිය පැණි ටික කියන්නේ පැණි වර්ග ගෙඩියක් මේ වැඩේ කරන්නේ පැණි ටික පැණි බවට පත් වෙලා වරක මදුල ඇතුළේ අඩංගු වෙනවා. එතකොට තමයි මේ වරක මදුල සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්කම තියෙන. ඒ විදිහට අපි දැන් මාතෘකාවට ආවොත් මාතෘකාව අවසන් කාලාවදී මම මෙහෙම මට කියන්න තියෙන මේක තමයි අපි වේලාවට කලාවට කෑව වගේම දේශ ගුණයට කාල ගුණයටත් අපේ ආහාරය අපි සූදානම් කරගත්තා. ඒක තමයි මේ ලාංකික වැසියන්ගේ තියෙන විශේෂත්වය. අපි සීතල දවස්වලට සීතල ආහාර ගත්තේ නැහැ. ඒක ගෙදර අම්මයි ආච්චි අම්මයි ගමේ වෙද මහත්මයයි දැනගෙන හිටියා. ගොවිලාලත් දැනගෙන හිටියා මේක. උෂ්ණ කාලෙට උෂ්ණාධික ಜಾති අපි ගත්තේ නැහැ. උෂ්ණ කාලෙට අපි උෂ්ණ සීතල ಜಾති පරිභෝජනට ගත්තා. සීතල කාලෙට අපි සීතම උෂ්ණ ಜಾති පරිභෝජනට ගත්තා. එතකොට මේකෙන් තමයි අපි නිරෝගී ಜಾතියක් විදිහට ගොඩනැගුණේ. ඒ කියන්නේ අපි ආහාරය ඔසුවක් බවට පත් කරගත්තා. ලෝකේ ඉන්න එකම ජාතිය ආහාරයේ ඔසුවක් බවට පත් කරගත්තේ මේ සිංහල ජාතිය විතරයි. දේශයට ගැලපෙන විදිහටත් කාලයට ගැලපෙන විදිහටත් ආහාර ගත්තේ සිංහලයා විතරයි. මං කියන ඕන තැනක ඔප්පු කරලා පෙන්නනවා මං ඒක සිංහල ජාතිය විතරයි දේශසාත්මික කාලසාත්මික ඖෂධීය ආහාර තමන්ගේ ආහාරවලට එකතු කරගත්තේ. මේක අපි නැති කරගත්තා සුද්ධෝ අපට නැති කළා පෘතුගීසි කාර්යය නැති කළා ඉංග්‍රීසි කාර්යය නැති කළා අපිත් මේක නැති කරගෙන උන්ගේ පස්සෙන් දුවගෙන ගියා දැන් අපි උන් අපි ගාව නැහැ අපි වල්මත් වෙලා
එහෙනම් අපි පස්සට ඇවිල්ලා අපේ ආහාර ටික හොයාගෙන කන්දගම මහත්තයාගෙන් වගාවට උපදෙස් ටික අරගෙන පබලිස් සිල්ව මහත්මයාගෙන් උයන ශාස්ත්‍රයේ හදාරගෙන අපි කැමති දේශසාත්ම විදිහට ආහාරයේ ඔසුවක් විදිහට කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඒ විදිහට මේ රටේ ඉදිරි අනාගතයේ හැදෙන පරම්පරාව සෞඛ්‍ය සම්පන්න අලිත් අභිස් මහත්තයා කිව්වාගේ යෝධයෝ දිනන සිංහල ජාතියක් හදන්න නම් මේ ආහාරය ඖෂධයක් කරගමු. බොහොම වටිනා කතාවක්. පරිසර වේදී ඒ වගේම ඉතිහාස ගවේෂක තිලක් කන්දේගම මහත්මයාට ලැබෙනවා මේ සමස්ත වැඩසටහනේ අවසන් තප්පර කීපේ. අසංක සමහර අයට තේරුම් ගන්න බැරුව බොහෝ කතා කිව්වා අපි කියපුවට. සමහරවිට සමාජ මාධ්‍ය හරහා ඔවුන් අහන ප්‍රශ්නයට උත්තර දෙන්න මම බැඳලා තියෙන උත්තර දුන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රශ්න කරනවා. 2031 වෙනකොට මේ රටේ ලොකු නැම්මක් ඇති වෙන බව මේ වැටතරන් මම කියලා තියෙනවා. ඒ සඳහා පෙළ ගැසීමක් තමයි මේ දැන් තියෙන්නේ කියලා. ඒ පෙළ ගැසීම එන්නේ 2019 දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා. මං ඊට අවුරුදු ගානක් ඉඳලා කිව්වා 2019 දෙසැම්බර් මාසේ 26 වෙනිදා මට කිසි වැඩක් දාන්න එපා මට ලොකු වැඩක් තියෙනවා. ආයේ එහෙම දවසක් හම්බෙන්නේ නැහැ මට මගේ ජීවිත කාලය තුල කියලා. ඊට සමාන එකක් එනවා 2031. සියලු ග්‍රහ ලෝක ටික තනි පෙළට හිටගත්තා. සූර්යය චන්ද්‍රයය යහට මෙහාට වෙලා ඉඳලා චන්ද්‍ර සූර්යයත් ඒ පෙළීමට ඇවිල්ලා චන්ද්‍රයත් ඒ පෙළීමට ඇවිල්ලා සූර්යය වහලා දැම්මා. මේ එහෙනම් රාවණ නැගිටිනවා. මම බලාපොරොත්තු වෙන රාවණ නැගිටිනවා කියලා. රාවණ නැගිටිනවා කියන්නේ මේ දේහය නෙමෙයි. මම මේ මෙතනම ඉඳලා කියලා මේ දේහය නෙමෙයි. දේහයට කොහෙද ඉඳලා හොයාගත්තත් මං යන්නේ නැහැ කියලා මං කියලා තියෙනවා. මට ඕනේ රාවණගේ දස විද්‍යාව. එතකොට ඒ දස විද්‍යාව නැකිටලා එන බව දන්නවා. ඒකට අවශ්‍ය බලය හැමිට බවත් දන්නවා. මම ඇලහැරට ගිහිල්ලා යනකොට කිසි බලයක් නැති මිනිහෙකුට ගියේ. අද සම්බත බලය ඇති තරම්ම තියෙනවා එතන. මේ බලය කවුද දුන්නේ? මේ රාවණ බලයම තමයි දෙන්නේ. මම අභියෝග කරනවා පුළුවන් නම් මං හිතන්නේ කඩන් හදාපු නිදන් මම නවත්තලා තියෙනවා. මගේ බලය පාවිච්චි කරලා. මම එතන. ඒ හින්දා දැන් රාවණයන් අවදි වෙමින් ඉන්නවා. ඒ අවදි වෙන හින්දා සියලුම අයට සිද්ධ වෙනවා නැවත ආපස්සට යන්න ගවේෂණය කරන්න. ඒක තමයි රසායනික නැවත කවුරු කිව්වත් රසායනික මේ රටට ගෙන්න එක නවත්තනවා කියන කතන්දරේ කියන්නම සිද්ධ වෙන්නේ. නැති නැත්නම් නිලධාරීන් ගොවියෝ අසට ගිහලා මම මේක කරනවා කියලා කියන්න ලෑත් වෙන්නේ ඒකට. එහෙනම් රාවණ අපි සූර්ය වංශික වෙන අපි අපි දැන් මේ මොහොතේ අපේ වැඩ ටික කරන්න ඕනේ. ඒකමයි මම මේ අද එන්න පුළුවන් දවසක් නෙමෙයි මග දිගට තහනම් වාලා ඒ කපුළු වස්සෙන් එන්නේ සෙල්ලන්නේ නැහැ පොළොනරිලා මම මෙතෙන් එනකොට. මෙන්න ඉතින් මේ පණිවිඩයේ තේරම ජනතාවට කියන්න ඕනේ. වෙලාව තමුන් නාන්සේලගේ වෙලාව ඇවිල්ලා තමුන් නාන්සේලගේ ජාතිය ඔලු උසන්න පටන් අරන්. එහෙනම් මේ වෙලාවේ තවත් පස්සට යන්න එපා. පස්සට කවුරු හරි ඇදලා යන්න හදනවා නම් ඔවුන් නිර්වින්දනය කරන්න ඉගෙන ගන්න තිබුණු අපේ සටන් කලාව හරි කියලා ඔවුන් නිර්වින්දනය කරන්න. මොකද ඒ තරහ අවශ්‍ය නිල ශාස්ත්‍රය තාමත් තියෙනවා. හරිද? ඒගොල්ලෝ නිර්වින්දනය කරලා තියලා තමන්ගේ වැඩේ කරගෙන යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම සුවිශේෂ අවස්ථාවක රටක් ලෝකයක් ව්‍යසනයක් හමුවේ දන ගහලා ඉන්න වෙලාවක යලි ඔබේ දෙපැත්ත ශක්තිය දෙන්නයි රාවණා යුගයක් යලි බිහි කරන්නයි එදා අපේ තිබුණු ඒ ඥාණය දැනුම් සම්භාරය යලි ඇති කරගන්න ඒ යෝධ මිනිසුන් කරපු යෝධ වැඩ කරන්න ශක්තිය ධෛර්යය තියෙන අනාගත පරපුරක් වෙනුවෙනි මේ සාකච්ඡා වෙනුවෙනි. ඒ වෙනුවෙන් මැදිරියට පැමිණි ප්‍රවීණ සූපවේදී දේශබන්ධු ආචාර්ය පබ්ලිස්සෙල්ලා මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ වටිනා කාලය කැප කරමින් පැමිණියාට යෝධ බල යෝධ ශක්තිය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා ආශි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහනට විශාල ජීව ගුණයක් අරගෙන ආපු රාජකීය වේද පරම්පරාවේ ඒ උරුමය රැගෙන එන උගුණපල වේද පරම්පරාවේ වර්තමාන පුරුක අනාගතය වෙනුවෙන් ජීවිතේ ඉතාම කෙටි කාලයක් තුළ ජීවිතය අවසන් හුස්ම හෙලන්න හිටපු මිනිස්සුන්ට ජීවිතය ලබා දුන්නු අඹ මල්ලේ වේද මහත්මයා තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි අපේ බොහොම ආදරණීය ගෞරවනීය වෛද්‍යාචාර්යතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන නිදුක් නිරෝගී චිරජීවනය වෙන්න කියලා ආශි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාම දුර බැහැර සිට මේ වැඩසටහනට විශාල ආලෝකයක්
දවස ආරම්භ වෙද්දී සූර්යා මුදුන් වෙනවා වගේ මේ වැඩසටහනට විශාල ශක්තියක් ජවයක් අරගෙන බොහෝ දුර බැහැර සිට පැමිණෙන පරිසරවේදී ඉතිහාස ගවේෂක තිලකන්දේග මහත්මයාට තවත් බොහෝ දේ කරන්න යෝධ බලය යෝධ ශක්තිය ලැබෙන්න නිදුක් නිරෝගී චිරජීවනයේ වෙන්න අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වැඩසටහන නර්බන ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියන ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් දැන් හොඳටම රැයබෝ වෙලා සුවදායක රාත්‍රියක් ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.